paccayo une jata paccayo paccha jata paccayo vipaka paccayo ahara paccayo indriya paccayo yaga paccayo magga paccayo sampayuttana paccayo විපයුත්ත පච්චයෝ අති පච්චයෝ පරිපූර්ණ අවබෝධයක් තුන නිසා උන්වහන්සේ වෙන කිසිම සිද්ධියක් එක දුකක් දැනුනේ නැහැ. එතන ආනන්ද ආනන්දට කිව්ව ගමන් තුන ඇත්තරේ එන්නයි යන්න හොදරයි. මොකද උන්වහන්සේ ඒ දිලස්සනේ යම් කිසි අවබෝධයක් තිබුණා. 100ට 100ක් නැතුණා. 125ක් විතර අවබෝධයක් තිබුණා. ඊට මම කියනකොට දිලස්සනේ දශමයක් හරි වැටහිලා නම් ඔබට ඉන්නේ මෙතන ඉඳලා ජීවිතේ සතුට වැඩි වෙන්න ඕනේ. සතුට වැඩි වෙන්න ඕනේ. දකින්න පේන අහන හැම සිද්ධියකින්ම දැන් මේ අවුරුද්දට ඇක්සිඩන්ට් වලින් විතර 2900ක් බැලිලා ඔව් ඔය හැරෙන්න මිනිස්සු අඬන වැඩක් නැහැ. ඔක තමයි මේ ලෝක සෝදා වෙනස් වීම. තා ඉස්සරහට ලබන අවුරුද්ද ඔකට අබල් වෙනවා. ප්‍රාර්ථනා කරනවද? වැඩක් නැහැ ප්‍රාර්ථනා කළා. මොකද එන්න එන්න වාහන වැඩි පාරවල් වැඩි කොහොමද මිනිස්සු යන්න තරමට ඩබල් ඩබල් නේ අපිට මෑනවා. අච්චා අපිට ඒ වෙලාවේ නිකන් ගැටීමක් දේශයක් ඇති වෙනවා නේද? අපේ සතුට නැති වෙනවා නේද? අපි ඇතුලේ තියෙනවා. ඒව එහෙම වෙන්න ඕනේ නැහැ කියලා නිත්‍ය පවතින දේත් එක සතුට වෙච්චයි. අපිට ඒකට විකල්ප ගන්න පුළුවන් අපි විකල්ප ගන්නවා. නමුත් විකල්ප ගද්දි ගද්දිත් එහෙම වෙනවනේ අපි දුකෙන් ඉන්නවනේ අපි ඉගෙනගත්ත ධර්මයේ නැති වැඩක්. දැන් අපිට පුළුවන් නම් මේ මරණෝලි වළක්වන්න යම් ක්‍රමයක් තියෙනවා අපි ඒක ඉදිරිපත් කරමු. ඒත් මරණ සිද්ධ වෙනකොට අපි ඒක එහෙම වුණේ ඇයි කියලා දඟලලා වැඩක්. ලාමක සතුටක් ලබන්නේ නැහැ. ලාමක සතුටක් කියන්නේ මොකක්ද? කාට හරි වැරදුනහම සතුට වෙනවා. ඒක මේ ත්‍රිලක්ෂණයේ අවබෝධයෙන් ලැබෙන සතුටක් නෙවෙයි. කෙලවිලා ඵලයන් කියලා බලාගෙන ඉඳලා ලබන සතුටක්. එහෙම වුණාම මිනිස්සුට ගොඩක් තියෙනවා. ත්‍රිලක්ෂණයත් එක ලැබෙන සතුට එහෙම එකක් නෙවෙයි. ඒක ලාමක නෑ. ඒක ස්වාභාවිකයි. ඒක අවබෝධය තුළ ලැබෙන දෙයක්. ඒක අවබෝධය තුළ මනස කම්පණයට පත් නොවන ස්වභාවයක්. දාතර වෙන්නේ නැහැ. ඔකට හොම වෙයා මේ වාහනේ කවදාකරි හැප්පියා කිය කියමු ඉන්න. හැප්පියා කිය කිය දැන් මේ වා මේ වේගේ වාහනය තමා පසු කරගෙන යනකොට ඔකන නාදීව හැප්පියා. යනකොට ඉස්සරහා හැප්පියා. අන්න ඒක හරිම සතුටුයි. ඒ ඇක්ටි කරන අවස්ථාවට ත්‍රිලක්ෂණයෙන් ලැබිච්ච සතුට තමන් හිතමු දේ නිත්‍ය සංඥා ඒ විදිහට දකින්න ලැබුණු නිසා ඇතිවෙච්ච සතුට. දරුවෝ මම හොඳට තේරුම් ගන්න අපි ත්‍රිලක්ෂණයෙන් ධර්මයෙන් ලබා ගන්නා සතුට අරවාගේ ලාභයක පොත් දෙමු. හැබැයි මරණ දුකටපත් කරගන්න දෙයක පුදුමාකාර සැපයක් තියෙන දෙයක්. ඒක ඔබම තේරුම් ගත යුතුයි. හද ඔබ සතුටේ ගුවට පතර ලාමක සතුට තමයි ඔබ හිතන්නේ. ඈ චිත්‍රපටියක් බලලා මිහිලුවක් අහලා ඒ සතුට. එහෙම එකක් නෙවෙයි ඒක. ඒක අර මනසේ කිසිම පීඩාවකට යන්නේ නැතුව මනස පුදුමාකාර තෘප්තියක් තියෙන ධර්මයක් මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. දැන් අද ඉඳලා තරවක අදහස් කින වෙනස් කරගන්න. ඔබ හරියට ත්‍රිලක්ෂණය ගැන හරියට තේරුම් අරගෙන මේ ඊළඟ දේ තමයි තවත් මේ ත්‍රිලක්ෂණය වගේම වැදගත් ධර්මතාවය බුදුන් වහන්සේ අපිට උගන්වනවා. ඒක තමයි කර්ම කර්මය. මොකද්ද? කර්මය හා විපාක. මේකත් ජීවිතේ අපිට සතුටින් තියෙන ධර්මයක්. කර්මයා ත්‍රිලක්ෂණය වගේ ත්‍රිලක්ෂණය බේස් එක එක මුල් වෙනවා. ඊළඟ හැතරින් විසිරලා යන දේවල් තමයි මේවා. දැන් අපි මේ ඉගෙන ගන්න ප්‍රත්‍යවල තියෙනවා කර්ම ප්‍රත්‍ය හා විපාක ප්‍රත්‍ය කියලා දෙකක්. දැන් මම අදින් පස්සේ නැවත මාස තුන ජීවිත දෙකක් හෝ තුනක් අතරතුර නැවත ගණන් එන්න වෙන්නේ. මේ සමාන ඉතුරු ප්‍රත්‍ය අත්හැරලා මේ ප්‍රත්‍ය දෙක උගන්වන්න ඕනේ කියලා හිතුවා. කර්ම ප්‍රත්‍ය හා විපාක ප්‍රත්‍ය දැන් පත්‍ය වශයෙන් ගත්තොත් කර්මපත්‍ය කියලා කියන්නේ 13 හා පත්‍ය ටිකේ 24 14.
13000. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීමේ සුවිශේෂම ඉගැන්වීමක් තමයි කර්මය ගැන ඉගැන්වීම හා විපාක ගැන ඉගැන්වීම. මේක අචින්තිය විෂයක්. අචින්තිය කියන්නේ මේ ගැන අපිට සම්පූර්ණ තේරුම් ගන්න නම් බුදු වෙන්නම ඕනේ. බුදුන් වහන්සේ නමකට පවණක් පරිපූර්ණව තේරුම් ගන්න පුළුවන්. බුදුන් වහන්සේ දේශනා කරපු දෙයින් යම් කිසි අවබෝධයක් අපිට අල්ල ගන්න පුළුවන් දෙයක් තමයි කර්මය හා විපාක කියන්නේ පරිපූර්ණ වශයෙන් රහතන් වහන්සේ නමකටවත් තේරුම් ගන්න බැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ආරාමයක හරි ආරණ්‍යයක හරි පන්සලක හරි බුදුරජාණන්ට කලින් ප්‍රශ්නයක් උන්වහන්සේට අදාළ ජාතක කතාවක් දේශනා කරනවා. මොකක්ද දේශනා කරන්නේ? ඒක එයා ඉස්සරහත් එහෙම තමයි. එතකොට උන්වහන්සේට ඒ කර්ම සම්බන්ධතාව. ඒ කාලේ ආනන්ද මේ විදියට මෙහි හිටියා. ඒ කාලේ මහා කාශ්‍යප මෙතර මේ විදියට හිටියා. ඒ කාලේ සාරිපුත්ත මේ වගේ දේවල් කරා. එහෙම උන්වහන්සේ විවිධ විවිධ දේවල් වලින් කියනවා. එක අවස්ථාවක බුදුන් එතකොට මේ පේනවා අපිට මේ බුදුන් වහන්සේගේ ජීවිතය ගත්තට පස්සේ මේ ඥාතීන් ගොඩක් එකතර වෙනවා. කවුද එකතර වෙලා තියෙන්නේ? ඥාති. බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ පුතා රාහුල කුමාරයා, සිද්ධාර්ථ කුමාරයාගේ පුතා රාහුල කුමාරයා එකතර වුණා. පරිපූර්ණම අවබෝධය ලබා ගන්නවා. තාත්තා, අම්මා. එතනින් ගියාට පස්සේ තාත්තගේ මල්ලි අමිතෝදර රජතුමාගේ පුතා තමයි ආනන්ද හාමුදුරේ පවුලේ අනිත් අය අනුරුද්ධ. ඔය ආකාරයට ගත්තොත් ගොඩාක් රජපවුල විසින් අර ගාචාරුක ඒ මහත්යේ පොත්වල විස්තර කරලා තිබෙන පවුලේ ඒ සම්බන්ධතා අමිතෝදර දුතෝදර වගේ වගේ මහා පරම්පරාව දුකින් නිදහස් වුණා. බලන්න හැබැයි ඒගොල්ලෝ එකටම ඇවිල්ලා ඉපදිනා. ඒගොල්ලෝ එකටම ඇවිල්ලා ඉපදිලා ඒ ආසකට ප්‍රදේශ. ඒත් මේවා හරිම අමුතු සිද්ධි. ඒ හැම කෙනෙම ධනවත්. ඒ හැම කෙනෙම උපතින්ම කොහොසත්. රාජපෞල්. ඒ වගේ දේවල් අපිට හිතන්න ගියොත් ඒක කොහොමද දුන්නේ කියලා අපිට කවදාවත් එහෙම හිතලා ඉවර කරන්න බෑ. මොකද ඉවර කරන්න බැරි අපිට කර්මය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් නැහැ. ඒ තුල කම්ම විභාග වගේ සූත්‍රවලදී බුදුන් වහන්සේ අවබෝධයෙන් ටිකක් දිගහනොත් ඒ දෙවියන් පුත්‍ර සුපට. නාගේ තෝදේ යහන මේ සමහර අය උපතින්ම දුප්පත්. සමහර අය උපතින්ම මොහොස. සමහර අය උපතින්ම බුද්ධිමත් සමහර අය උපදින්ම මොඩයි සමහර අය උපදින්ම ලස්සනයි සමහර අය උපදින්ම අවලස්සනයි මේ වගේ සිද්ධි වලට හේතුව මොකද්ද කියලා අහනවා බුදුන් වහන්සේ පැහැදිලිව හේතු කාරණාව ඒ වර්තමාන සමාජයේම පෙන්නන සමාජය තුළ තියෙන විෂමතාවය නැවත මරණයෙන් පස්සේ යම් කිසි ආකාරයක ප්‍රත්‍යවේමක් සිද්ධ වෙනවා ඒකට කියන තුල කම විභාග සූත්‍රය දැන් උනාම මහා කම විභාග වගේ සූත්‍ර වල තවත් කර්මය තවත් පැත්තකට විස්තර කරනවා පින්දාහක් කළා අපාගත වෙන හය හා පින්ගාම් කළා දෙව්ලොවට යන අය වශයෙන්. ඉතින් තවත් උන්වහන්සේකට හරි කියනවා පව්කම් කළා දෙව්ලොවට යනවා පව්කම් කළා අපායට යනවා කියලා අපිට නොදෙන්න පැත්තක් කර්මයේ තවත් විස්තර කරනවා. අද බුදුරජාණන් වහන්සේ දේශනාවක් පෙන්නනවා දැන් මිනිස්සු දහස් ගාණක් මැරුවට පස්සේ බලවත් අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒ අකුසල සියල්ලම යට ගහලා නිවන් දකින්න ක්‍රමයක්. ඒ වගේම උන්වහන්සේ තවත් තැනක පෙන්නනවා මෙන්න මේ පාප කර්ම පහ සිද්ධ වුණොත් නවත මේ බයි කවමදා අධිගමයකටපත් වෙන්න යන මේ තිලක්ෂණය පරිපූර්ණව අවබෝධ කරගන්න බෑ කියලා. ටිකක් අවබෝධ කරගන්න බෑ කියලා. ඈ මාර්ගඵල ලබා ගන්න බෑ ඥාන වඩන්න බෑ කියලා පචාලත්‍රේ පාප කර්ම පහක් වෙන්නනවා. ඊළඟ දෙවන භවයේ නියත වාසියම අපාගත වීම සිද්ධ වෙනවා කියලා. අද උනාද කර්මේ තවත් පැත්තක් වෙනවා ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කඩත්තා කර්ම ආදී වශයෙන් මරණාසන්න වෙලාවේ කර්මය ඉදිරිපත් වෙන හැටි. මේ විදිහට ගත්තට පස්සේ ඊළඟට ඔය අභිධර්ම පාළි විභංග අපේ කරන්නේ වගේ පොත්වල තියෙනවා කර්මයේ පැන යන ක්‍රම. සුළු වෙලාවකට කර්මයේ පැන යන විදි. ඒවත් මම උගන්වලා තියෙන සසිප් එකේදී මම ඉගෙනුවා 14 hari 13 minutes තැන්වලදී. ඉතින් පෙන්නනවා මේ කෙනෙක් උපදින්ම ලස්සන වුණාට පස්සේ ආයේ අකුසල විභාග යට යන ඔය ලස්සන නිසා යට හැමදේම ලැබෙනවා කියලා. එයා කෙනෙක් ගෙනගෙන මහන්සියලා බලවතෙක් වුණාට පස්සේ එයාගේ තියෙන අකුසලේ යට ගිහිල්ලා එයාගේ අර බලවත් භාවය විසින් ඒ වගේ අභිවෘද්ධි සිද්ධි පෙන්වලා තියෙනවා. ඉතින් ආකාරයට බුදුන් වහන්සේ පිළිගියේ මේ කර්මය පිළිබඳව තියෙන අවබෝධය. ඒක හිතන්න බැරි නිසා උන්වහන්සේ කර මේක දිගින් දිගට හිතන්න යන්නත් එපා සාමාන්‍ය මනුස්සෙක්. ඒ උම්මත්තක වෙනවා මේ. මොකක් කරවද? දැන් මෙතෙන්ට අපි අද දවසේ මේ දේශනේ අහන්නේ මේ ඔබලාට විතරක් මෙතෙන්ට එන්න ඕනේ. ඔබලා විවිධ විවිධ තැන්වල හිටපු අය මෙතෙන්ට ඇවිල්ලා
Ada samarai ini terus enna beri nene. Ekor ayi kela, apa ini gambaran ayi yang mau nene ayi angin tay ayam itu apa ini terap nene dah ayi kela gambaran apa ini kehoyan lagi yo, apa yang amar beri nno, kohoma bulan kita ayi dah nene. Ini asli deh, apa jadi kita deh tsunami warga sams awasta awal. Kan tu udara ni hitam ini semua tegak ada hilang, semua tegak ini hitam samarai ini semua hegi hilang. Jika kaya semua tegak hitam ini sudah tegi hilang dah deh deh. Jika samarai dah dah semua tegak balat deh hilang dah mana itu penting. Ayah mau nek ya lah. Apa itu? Eh karena tamai kalau yang tanya dah nampula hari itu masih ada siapa yang tu lah masih dia punya daging nama. Eh, budurnya yang mana sih dapat ini orang kapurnya galak tu, lelayar, betul. Makai minne meh terus di minne meh ini, meh ini jadi sedih mana. Eh, mistake, eh, bimbang, kita main macam ni. Duka sah, tak kaya punya ada, eti min, eti min. Jadi kata hari, kapur hari yang bilang budurnya yang mana sih dekat, macam ini orang dah hampir hujan, kira. Meh ada minne meh terus di minne meh sedih, meh ada tengah sambat, eh, bimbang, kau sih meh ada meh ini, terus meh ini dulu mula. Jadi, kalau samaaje, ini dewa sidder orang, budur nahan ini kita kisah kampanye khatagan ni, namun budur nahan itu karma pun, benda yang ada abu dia apa aja, ini abu dia itu budur nahan ini sidya pain orang, dakin orang sarang itu tak nyantai bete orang, pratyas segala dia orang, ini sah budur nahan ini, semua mohon kami dapat satu tingkat terkena, ini karma pun, benda yang ada abu dia ini sah. Dia, over dia, kalau orang hendak itu mohon satu manusia kini, ini kemarin memang tapi orang di sana juga. Dah, apa itu udah orang ni misalnya khusus manusia kini dia tu, eh baru tu apa itu ni makan deh, duka. Macam tu nak sih bela hati dia tu, tapi baru tu ni, kau ni lagi tu marah tu, marah mana apa itu makan deh, kita pernah kampanye, tapi yang sih marah lagi apa sih, tu nak sih nak dia tu, mana meten ni mereka sedih tu, ekor ikan ni mereka ni dia tu, lepas nak kalau nak sih ni suka mana sah, sama ni sebab apa tu? Sama ni sebab apa tu? Then samara unnaha se gaad ke shraav keo aur tu visi paati se mahan se la tekama mohta ka samadhi ene paat tekne hai avasaani ee mukhaat dhevenge belle wala daaga ni hima rahat tu naam unnaha se aur tu visi paati ne badao shraav keo dhukeng ni dhala hai budur unnaha se daan no meyata me aur tu visi paati meyata na veno mukhaat meyata me mistake me ene gamani di siddha galla tera nisa shraav keo tisa guru ala ya dhukke ni dhata hai budur unnaha se tam Dah ubahlah kau orang yang villa, orang ni terima cara terus sidder orang ubah ubah tu ini. Dah guru hari, naoh be pasti ada lelaki ni terima cara terus sidder, orang ubah ubah tu ini terima duka tak? Pasti. Tapi budur naoh sih duka tak pasti ni, naoh budur naoh sih ni karma yang pilih betul, jatuh awal dia. Tiada tiada budur naoh satu ni, ini awal dia tiket tiket manusia ni bistera kalau dia ini jadi hitam nak purdu kerja ni, ini purdu kiri betul, manusia apa ini tu dia ni satu ni. Dah ini lagi tiba matang ni, khamba yodi, khamba bandu. Kamu pergi sana na, yang kamu mengkari sahmi, halian angwa, pagar pa, tapak angwa, tasadaya do, bayi sahmi. Hari ini kita hamudur itu nitra mudur na hasil kipu dayan tamai, nitra nitra hitan nello, upat kene hitwat karnu, kamu jod, kamu bandu, pilih sana na karnu, daya ledat karnu, mudat karut thondai, naraka karu, ini nitra nitra hitan nello. तो एक नितरण 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 बटर एक ना होते देवाल करने की साया क्या ना करते कोमा सेप यार उदाहरण है ना अनित यार दुख भी पाता हो क्या एक अपने तेरे में खाग का त्वरदात में एक मागे में मिस्टेक क्या के लिए आगे मानसा बैलेंस है दाव बटर काउंटर ने अवधार करो तो बटर के दरागन में उबे जीवित रे काउंटर ने हार्ड हिम्मत करा निकले ऐसी नया पच्चीस रुपानी करने जाता है जब जेबी पी काले हिम्मत इच्छा ही नो तो ये थामा तादाद ते आमला दुखे ये पावलोला है दुखे ऐ दुखे है और ना मैं पीले बाद तिलक्षण है पीले बाद मैं कार्मा डिया मैं पीले बाद गुड्डा का पेट ही हुआ वो बाला पिंकर नो किधर ने ये आये तो तुम Kamu mau kata nanti, arah kita pilih kata pulau mana sih katanya? Eh, betul ya, mana sih ready kira kira? Kui mara ni tu pinjam ini itu macam ni, balap balap kira, orang ni tu, anik tahu kira tu condra agal lah tu, ada. Sama arah ni, dalam ni halnya itu, kamera ni mana sahaja. Yang ni,
ඒ වෙන පීඩාව මනසින් අයින් කළේ සතුටින් ඉන්න විදියට ඒක අවුග යාගම කර්මය අකුසලයි කියලා එයා තේරුම් අරගෙන මනස ශක්තිමත් කරනවා. අර බලන්න බුදුන් වහන්සේගේ මේ කර්ම නියාමේ සමහර ප්‍රඥාවන්ත මිනිස්සු සඵල ලබා ගන්නවා. ඈ ප්‍රඥාවන්ත මිනිස්සු මොකද ලබා ගන්නෙ? දැන් අපේ ලංකාවේ නිතර නිතර කර්මය ගැන ඇහෙන නිසා දැන් ලංකාවේ මිනිස්සු අර ඔය වෙන මිනිස්සු තරම් එච්චරම ප්‍රශ්නයකදී දැන් අපි කීවට කියනවනේ ලංකාවේ මිනිස්සුට ඕනම ප්‍රශ්නයක් සතියින් ඉවරයි කියලා. ඒක හොඳයි, ඒක නරක දෙයක් නෙවෙයි. නැකෝ ප්‍රශ්නයක් වුණාට පස්සේ හැමදාම මතක තියාගෙන දුක් විඳින්නද? එහෙම වැඩක් නෑ. ඒක මොන ධර්මයක්ද? එහෙම වෙලා තියෙන අර ධර්මයේ තියෙන ආභාසය. බුදුන් වහන්සේගේ දේ තමයි ප්‍රශ්නයක් වුණාම ඒ නියාමයට කල්පනා කරලා ඒක අමතක කරලා දාන්න සතුටින් ඉන්න. එච්චරයි. ප්‍රශ්නයක් වුණාම සතියක් කරගන්නවා මතක තියාගත්තේ නෑ. ඒක අමතක කරලා දාලා බලන සතුටින් තියාගන්න ඕනේ. එච්චරයි. ඒක කොච්චර වැදගත්ද යද ප්‍රශ්නයක් සතියකින් අවදක් කරන්න පුළුවන්. එහෙම කිව්වට අපේ මිනිස්සු සතියකින් අවදක් කළා කරන්නේ නැහැ. එහෙම කරන්නේ කීමට කියන විතරයි. ගොඩාක් අය බනහන අය අහුව මේක මේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් තාම මට ක කියනවා කියලා ලියුමලා ලියලා ඉවත් තියෙනවා. තාම මගේ ක කියනවා කියලා ලියුමලා එතන ඉතින්දි තාත් පැත්තකින් තේරෙනවා කර්ම නියාමයක් යන්තම් හරි ඒ සමාජයක තියෙනවනේ සමාජයේ යන්තම් සැපයක් ලැබෙනවා. හොඳටම තියෙනවා හොඳටම සැප ලැබෙනවා. ඒ හරි පුදුමතයක්. ඉතින් අපි හැම පැත්තෙම අපිට බැලුවට පස්සේ මේ බුදුදහම කියන්නේ මිනිස්සෙගේ මනස සතුටේ තියෙන ධර්මයක්. මරණයට පස්සේ නෙවෙයි මෙලොවදී. කොහේදීමද? මෙලොවදී. දැන් බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා ධනවත් වෙලා ඉඳලා එකපාරට දුප්පත් වුණා. ඒ ගෙදර දෙවියෝ ඇවිල්ලා කොහේ දන්දේ නිසා තමයි දුප්පත් කියලා. දැන් අනාථ පිණ්ඩික සිටුතුමා තමස යනවා මගේ ගෙදරින් කොහෙට හරි මක්ක බැලලා ඵලයක් මේක ඉන්න. ඔය අනාථ පිණ්ඩික සිටුතුමා දැනගෙන හිටියා ඒ දුප්පත්කමට දන් දීම ඔක කියන්න ඕන ඒක පෙර අකුසලයක්. ඒක නිසා මගේ ජීමේ ප්‍රශ්නයක් නිසා මම දුප්පත් වුණා. එයාට එයාට කර්මය පිළිබඳ අවබෝධයක් පැවතියි. කම්මස්සගත ඥානය. ඒ සෝදාපන්න නිසා බලවත් වුණා පැවතියි. දැන් ඔයලා ගෙදර දෙයියෙක් ඉඳලා කිව්වනේ ඔය අභිධර්ම පන්තියට යන්න එපා කිව්වොත් තෝ විනාශ වෙනවා කියලා හිතමු කෝ කරන්නේ. ඔයලා දෙයියා වෙනුවෙන් අභිධර්ම වෙනුවෙන් මොකක්ද අහන්නේ? දැන් දෙවියෝ කියන ඔය DVD ටික ගිනි තියලා ඔය ඔක්කොම ගිනි තියලා දානවා. නැත්තම් මම මේ ගෙදර යනවා යන්නේ. මට ওই කලන්තරේ ආගෙන ඉන්න බෑ. ඔයලා DVD ටික ඔහොම ඉන්න ඔහොම කින්න කියලා දැන් ගෙනාලා ගිහින් තියන්නම් කියලා දෙයිය ගෙදර තියාගන්න. ඒකේ සාරය මොකද? ඒ මිනිස්සුන්ට මේ කර්මය කර්ම විපාක පිළිබඳ අවබෝධයක්. ඊළඟ මිනිස්සුන්ද බලන්න සමහර අයට මේ ධර්මයේ බෞද්ධ තමයි උපතින්ම බෞද්ධ. එතකොට මේ ප්‍රත්‍ය ස්වභාවය පිළිබඳව අය කම්ම නියාමයේ පිළිබඳ අවබෝධයක් නැති නිසා මේ මෙතන ඇවිල්ලා මොන පට්ටාරය හැමවත් මොන දේ වුණත් මොකක් හරි අවුලක් වෙච්ච ගමන් තමයි කකුලක් කැඩිච්ච ගමන් මොකද දැන් හදාන අරගෙන කියන්නේ ඔබට ඒකත් එක සාමකාමී වෙන්න ඔබේ මනසට ධර්මයෙන් එහෙම සතුටක් හදාගන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම මොකද ඔබ ධර්මයෙන් ඔබ බින් නගලක අයිතිකාරයේ ඔබට ඒක එහෙම වුණේ කියලා ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ කකුල කැඩුනේ ඔබට ඒ කාලේ පූජා ටික කරන්න කම් ඉවසීමක් මනහන්නේ ඔබට බුදුදහමෙන් ලබා ගත දේ මොකක්ද? ඔ කොහොමද මේ ප්‍රඥාවත් එක සතුටින් ඉන්නේ බැරි ඇයි ඔබට? ඇයි ඔබ නැවතත් ඒ වගේ දේවල් වෙන්න එපා කියලා හැම පැත්තෙම දුවන්නේ? එහෙම කරන්නේ. ඔබට ඒක බාර ගන්න පුළුවන් කම? ඒ කියන්නේ ඔබ ඔබේ විපාකය බාර ගන්න බැහැ. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කියන ඔබට කර්මයේ විපාකය පිළිබඳව හරි අවබෝධයක් යන්තම්වත් අවබෝධයක් තිබුණේ නැහැ. එහෙනම් කර්ම විපාක වලද යන්තම් අවබෝධයක් තිබුණා. ඊට අවශ්‍ය සුදුසු ප්‍රතිකර්ම ධර්මයෙන් කරන බොහෝ තරම් දන්නවා. ඒක කරගෙන පාඩුවේ ඉන්නවා. ඒ වගේ. දැන් බලන්න මේ 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 ධර්මයන් අතිම ගැඹුරු අතිම සෙවුනම මිනිස්සුන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඒත් ඉතින් වැඩිපුරම හාමුදුරුවෝ කරන්නේ අර හදා රතේ තියාගෙන කර්ම විපාක ටික පැත්තකින් දාලා එහෙම හිතන එක පැත්තකින් දාලා ඒවට එන්න නැගී සිටින උත්සාහ කරනවා. ඒ කොයි සෙනසුරු අපල කියනවායි කියලා උපදේදිම කියනවා. ඒ කකුල කැඩෙන එක අතර කරගන්න පුළුවන් කම ලැබිලා. ඒක ඒක නිසා බුදුන් වහන්සේ ඒවට කියන්නේ තිරස්කීන විද්‍යාව. මොනවද? තිරස්කීන දේවල්. ඒවා ඒ බොරුව ඒවා ඇත්තක් නමුත් ඒවා එච්චර මේ පවර්ෆුල් එකක් නෙවෙයි.
දබලන දීඝනිකාය තියෙනවා සීල සූත්‍රය. ඒක විස්තර කරලා තියෙනවා තිරස්කීන දේවල්. ওই වේද කාරුන් ගොඩක් ආනු. ඒවත් තිරස්කීන දේවල් වශයෙන් තමයි බුදුන් වහන්සේ ගිහියන්ට කැපයි. පැවිද්දන්ට අකපයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ගිහියන්ට කැපයි කියලා කියන්නේ ගිහියන්ට වැදගත් කරන්න වෙනවා. හැබැයි බෞ භික්ෂුවකට වැදගත් නොකළ යුතුයි. ඒ වැදගත් කරන එක තිරස්කීනයි. තිරස්කීනයි කියන්නේ වේදකමෙන් සතුට ලබා දෙන්න පුළුවන් ඒ තුවාල සනීප කරලා විතරයි. නමුත් එයාගේ මනසට වේදකම සතුටක් ලබා දෙන්න බෑ දීර්ඝ කාලෙ නවතල ඉඳවනවා නවතේ දුක් වෙනවා ඒක තිරස්කීන කියන්නේ. අපේ බුදුන් වහන්සේ දෙන ඖෂධ බුදුන් වහන්සේගේ මෙහෙ මුළු ජීවිත කාලෙම මොකද සතුටේ මේකේ තියෙන ශ්‍රේෂ්ඨ විද්‍යාව. එතකොට මේ ධර්මයේ මේ ශ්‍රේෂ්ඨ විද්‍යාව පිළිබඳව යථාභෝධයක් නැති කෙනෙක් තමයි තිරස්කීන විද්‍යාවට පිටපතක්. සෙද්දක් කෙනෙක් පැවිදි වෙනම ශේස්ත්‍ර විද්‍යාව ඉගෙනගෙන ඒක එයාගේ ආගෝදයට පත් කරගෙන සතුටින් ඉන්න මාර්ගය හොයනවා. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්ත සියලු දුක්ඛස්කන්ධේ බැහැර කළා ඉවන සාසාර කරනවා කියන්නේ උපරිම සතුටට පත් වෙනවා කියන්නේ. නිබ්බාන පරම සතුටට පත් වෙනවා කියන්නේ. ඒක බුදුන් වහන්සේගේ ධර්මය සදාකාලිකම සතුටින් තියෙන දෙයක්. తాවකාලික දෙයක් වෛද්‍යවරයෙක්ට පුළුවන් මිනිස්සේ తాවකාලිකව සතුටින් තියන්න විතරයි. හදාන බල දෙනෙන්න පුළුවන් මිනිස්සේ తాවකාලිකව සතුටින් තියන්න විතරයි. ඒක ඒ නිසා බුදුන් වහන්සේ භික්ෂුවට අකමැයි කියලා දේශනා කරනවා. භික්ෂුන් ගාව තියෙනවා උනා භික්ෂුවගේ ගුරුවරයා බුදුන් වහන්සේ උනාගේ දේශනා කරලා තියෙනවා සදාකාලිකව සතුටින් ඉන්න දේවල්. ඒක තමන්ගේ අතුලාන්තික ජීවත් කරනකොට ධම්ම ජීවි ඒ ධර්මයේ ජීවත් වෙනකොට ਉਹ සදාකාලිකව සතුටින් ඉන්නවා. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අයිති දායාදයක්. හැබැයි විසු විසුණි උපාස උපාසිකාවම අද උන්වහන්සේගේ දායාදයේ වීසි කරලා දාලා ඒ දීපු දායාද වීසි කරලා දාලා මොකක් පිටිපස්සේ දැන් පට්ටාන පොත අතේ තියාගෙන තිරස් කියන සැපයක් පස්සේ යනවා. ඒකත් දැක්කේ දා යන්නේ යන්න දැන් දීවනේ දාගෙන යන්න. ඒ තමයි අද 2015 දී විසු විසුණුන්ගේ වෙනස් වීම පස්සේ යන්නේ. ඒක එහෙම ගියේ ඉතින් තමයි බුදුආමතුරු පහළ වෙන්නේ ඈ. ඔගොල්ලෝ එහෙම කරේ නැත්නම් මෛත්‍රී බුදුආමතුරු තා ප්‍රමාද වෙලා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ විදිහට වෙනස් වෙනවා. නමුත් අදටත් කවුරු හරි ඇත්තටම මේ බුදුන් වහන්සේ මේ ගැඹුරු න්‍යායන් ගැඹුරු උනාට සාමාන්‍ය මිනිසුන් තේරුම් ගන්න පුළුවන් උපමාවලින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න කර්මය පිළිබඳව කියලා කියනවා. මේවා මේ අලුයන්ට ගිනි වගේ හැංග වෙලා තියෙන්නේ. එකපාරට ගින්දර දාන්නේ ඒවා සාමාන්‍ය උපමාවක්. ඊළඟට දැන් තව කර්මයේ පිළිබඳව කියාය බුදුන් වහන්සේ ධම්මපදයේ පළවෙනි ගාථා දෙකේම තියෙනවා. මොකද්ද? මනෝකෝපා මේ මනසත් එක්ක තමයි මේ සත්‍ය තියෙන්නේ. දර මනසේ රහපත් දෙයක් කරොත් ගොඩා වගේ පිටිපස්සෙන් කරද්දාගේ බරයි ගොඩාට තියෙන බර වගේ යහපත් දෙයක් කරොත් එහෙම නැල්ලා වගේ සරල උපමාවක්. නමුත් ඒක ගැඹුරට බැලුවොත් අති ගැඹුරු. ඒ සාමාන්‍ය ගැනීමක් නැති මිනිස්සෙකේ ඉඳලා යමක් තමයි තේරුම් ගන්න පුළුවන් මනුස්සයා දක්වා විවිධ උපමා උපමේවා තියෙදී මගේ බුදුන් වහන්සේ අපිට ඉදිරිපත් කළ මනුස්සයාට දෙවියන්ට මේක දායාද කරලා දීලා තියෙනවා. ඒක දායාද කරලා දුන්නේ මනුස්සයෝ දෙවියෝ සතුටින් තියන්න මොකෙන් තියන්නද? ඇත්තටම දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අර්ථය විකෘති කරලා තියෙනවා. ඒක පෙන්නන්නේ නෙගටිව් මයින් ඒ කියන්නේ නෙගටිව් ධර්මයක් විදියට. ඒක සම්පූර්ණයෙන්ම ඔබ නැති කරගත්ත යුතු ඔබ නැති කරලා අනිත් අයට කියා දීපු හේතුව මේක නෙගටිව් දෙයක් නෙවෙයි. දැන් මෙතෙන් වෙන අය තමගේ දරුවන්ට මේක නෙගටිව් දෙයක් කියලා අතුරන පුංචි කාලෙම දාලා ඉවරයි. ඒ නිසා ඕනේ දැන් ඊයේ මම දේශනාවක් කරා තරුණ ළමයි ගණනාවකට. ඕනේ දේශනාව කරලා ඉවර වෙලා ඕනේ එළියට ආවක අපි බුදුදහම ගැන අපි මෙහෙම දෙයක් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ බුදුදහම ගැන සතුට මේ උඩරිම සතුටට යන දෙයක් කියලා. ඈ උන් දන්නේ නැහැ කියන උන් දන්නේ නැත්ද හේතුව මොකද්ද? තමයි මම ඔයගොල්ලෝ කැටලිස්ට් මුස්ලිම්ද නැ බෞද්ධ? අම්ම තාත්තා උනුත් හොඳ බෞද්ධ ආතල් එහෙනම් අම්ම තාත්තා පිළිබඳව බුදුදහම ගැන යම් තරම් අපමාන වෙනවා පුරා ළමයිට ඒක දෙනවනේ දීලා නැහැ. ඒත් ඒ අය වයස 18 18 වුණාද අද තමයිලු අපිට තේරුනේ මේ බුදුදහම කියන්නේ මේ සත්‍යෙින් ඉන්න පුළුවන් දෙයක් කියලා දැක්කා. ඊට පස්සේ ඒගොල්ලෝ දුකට කාරණාත් පැහැදිලි කරනවා. අපේ තාත්තට වෙන සම්බන්ධයක් තියෙනවා. මට මේකෙදි ගොඩාක් දුකයි. මම කොහොමද මේකත් එක්ක සතුටින් ඉන්නේ? මම කොහොමද 20 ඉඳලා ඉතුරු DVD ටික බලන්නේ? අදට පුළුවන් සතුටින්. ඒ ඉවත් එකක් මිනිසුන්ට සතුටින් ඉන්න පුළුවන්.
මේ කර්ම නියාමයේ දරගත්තට පස්සේ එයාට තේරුම් ගන්න තියෙන මෙච්චර මේක ඩිවෝස් වෙලා අඩන්න ගියොත් ඊළඟ එකක් යනවා. එහෙනම් මොකද වෙන්නේ? මේක කර්මය. මේක ඉතින් උඹ හොර එකක් කරගෙන මමගේ පාඩු ඉන්නවා කියලා පාඩුවේ ඒක කර්මය තමයි ඒ වෙලාවට ඌට එහෙම කරන්න බෑ. ඌ මරන්න ඕන. දැන් ওই තායිලන්තේදී එක්තරා මිනිහෙක් ඉදරක් ඉදරක් තායිලන්තේ. එතකොට ඒ මිනිහේ ඉදරේ එයාගේ ඉස්සරහදී එයාගේ පවුලේ ඔක්කොම වෙඩි තියලා මැරුණා. දවසක් ওই පිටරටින් ගිය හාමුදුරුවාට මේ මිනිහයව ගෙනත් පීදි ගන්න. ගෙනත් පීදා පීදා ඉන්නේ. එයාගේ ජීවිතේ කතාව අහුව එයා ඉඳහ වෙලා කියනවා මට මගේ ඉස්සරහා මගේ වයිෆ්ට මැරුණා දරුවා මැරුණා අම්මලා වෙඩි තියලා මැරුණා මම විතරක් බේරුණා. එයා හාමුදුරුව අහනවා පිටරටින් ආපු හාමුදුරුව ඔබට කිසිම දුකක් නැහැ ඔබ කියනවා. එහෙනම් මට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. ඔබ තමයි ඒගොල්ලෝගේ මගේ කර්මය. ඒක තමයි ඒගොල්ලෝගේ මගේ බලන්න මේ මිනිස්සුන්ට අච්චර දෙයක් කළා මේ මිනිස්සු එක්ක විඳවන්නේ නැහැ. ඒ තමයි කර්ම නියාමයේ තියෙන බලවත්කම. දැන් ඔබ දන්නේ නැති මිනිස්සුන්ට විඳවන්න. මොකද කරන්නේ? විඳවන්න සෑහෙන විඳවන්න. කියන්නේ මිනිස්සුන්ට ඔබට මේ වගේ සිද්ධියක් වුණා මොනදි විශාල කම්පණයකටපත් වෙන්න පුළුවන්. නමුත් මේ ධර්මය හිත ඇතුළට එනකොට මොකද ඒ කම්පණයෙන් ටික ටික ඔබ ලිහිල් කරලා ඒ ධර්මයෙන් ලැබෙන සැපේ ඔබට ලබලා දෙන්න. ඒ නිසා තමයි මේ වෙන ඉතර නැතිව ඉගෙනගෙන තේරුම් අරගෙන මේ අවබෝධයට පත් කරගන්න ඕනේ. තේරුම්. දැන් ඉරගේ වල ඉන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගියාම කතා කරාම ඒගොල්ලෝ කියන දේවල් තමයි මේ පාරණාව ඇතුළට ආවේ වැරදි වැඩක් කළා නෙමෙයි. පොලිසියෙන් බලෙන් දැම්මේ අතර ග්‍රැනට් එකක් තියෙනවා. ඊළඟ ටික වෙලා කතා කරගෙන ගියාම කියනවා ඒක ප්‍රශ්නයක් නෑ අපි කරපු වඩා වැරදි තියෙනවා ඒවට අපිට ඇතුළට එන්න ලැබුණේ. ඒගොල්ලෝ ඒක සාමකාමීව කල්පනා කරන්න පටන් අරගෙන මොකක්ද නිසාද? ඉස්සර කරපු වැරදි වලට අපි ඇතුළට ආවේ නෑ. ඒකේ මොකක් හරි නිසා මේකෙන් ගැටගහලා ඉන්න. එහෙම හිතලා ඒගොල්ලෝ හිත හදා ගන්න ඇති. දැන් මේව ඇහෙනවනේ. මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ට මේව ඇහෙනවා. එතන ඉන්න ක්‍රිස්තියානි අයටත් ඇහෙනවා. එතන ඉන්න බෞද්ධයන්ටත් ඇහෙනවා. ඒ අයට ඒව ඇහුනට පස්සේ ඇතුළට පොඩ්ඩක් යනවා. ඒ පොඩ්ඩක් ගියාම පොඩ්ඩේට සැකසීමේ ඉන්න පුළුවන්. ඒ තමයි මේ ධර්මයේ තියෙන බලය. ඒක මේ ලංකාවේ මිනිස්සුන්ටම ධර්මයේ ලැබිච්ච දෙයක්. හේතුව මේ ඇහෙනකොට ওই පොඩ්ඩ හරියන. හැබැයි පොඩ්ඩක් ගිහිල්ලාමද මේ හොදටම යන්නවනේ හොදටම සපසේ ඉන්න. කොහොම යන්නවලද? හොදටම යද්ද ඔයගොල්ලෝ නම් මේ පන්ති වලට ආයෙත් හොදටම පැහැදිලි. මේ අ චිත වීර්යයක් ගත්තට පස්සේ ඒක විපාක සිත් කීයක් තියෙනවද? කර්ම හදන සිත් කීයක් තියෙනවද? ඒකම පැහැදිලි අපේ ජීවිතේ භාගයක්ම. මොකද්ද? කර්ම සකස් වීම හා විපාක මත දුවනවා කියන්නේ. නිසා අපිට කරන්න දෙයක් නැහැ මේ ජීවිතේ. එච්චර අපේ අනාගතේ අපිට ගොඩාක් දේවල් වෙනස් කරන්න බෑ. පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. අපි දැන් මොන දේවල් කරොත් ditta dhamma vedeni vipaka දෙනවා නම් පළවෙනි ජවන් වල විපාක ශක්තිය ඇවිල්ලා අපි කිසි වෙනසක් කරයි. ඒක අපේ උපදින්ම දායාදයක දෙයක් නෙවෙයි. අපි දැන් කරන හොඳ දේවල් වල විපාකයක්. අපි නරක දේවල් කරොත් ඒකේ පළවෙනි ජවන් ශක්තිය නික විපාකයක් අපිට ගෙනල්ලා දෙනවා. ඒ ලොකුවට ගෙනල්ලා දෙන්නේ නැහැ. ලොකුව දේවල් කරන්නේ අපේ උප්පත්තියේදීම මොකද්ද? ගොඩාක් දේවල් අපේ ජීවිතය ගැන තීරණය වෙලා ඉවරයි. ඒක ප්‍රතිසන්දියේදීම අපේ ජීවිතේ සෑහෙන කොටසක් තීරණය වෙලා ඉවරයි. ඒ මේවා අපිට වෙනස් කරගන්න පුළුවන් ටික දෙයක් විතරයි. මොකද වෙනස් කරගන්න පුළුවන් යහපත් දේවල් ලෝ අයහපත් දේවල් කළා ලැබුවා වූ ජීවිතේ මොකද? එක්ක ලස්සන වැඩි අවලස්සන නම් ලස්සන කරගන්න පුළුවන්. නැත්නම් ලස්සන නම් අවලස්සන කරගන්න ඒක පොඩ්ඩයි කරන්න පුළුවන්. අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරණය වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ, යම් කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපං වා තසදායාදෝ. දැන් ඔයගොල්ලන්ට පුළුවන්ද? ඔයගොල්ලෝගේ අම්මා වෙනස් කරන්න. දැන් ගිහිල්ලා බඩට ගිහිල්ලා වෙන බඩකට ගිහිල්ලා ඇලුකට ඇවිල්ලා වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්ද තාත්තා වෙනස් කරන්න? පුළුවන් සහෝදර සහෝදරියෝ දාලා අලුත් සොදෑවුන් ටිකක් ගන්න. පුළුවන්. පුළුවන් දැන් මේ ඉන්න අතට ලැබිච්ච නෑ පරම්පරාව අයින් කරලා වෙන ධම්මේ ඥාති නැති ටිකක් ගන්න. ඒක කරන්න පුළුවන්. පුළුවන් දැන් මෙතන ඉන්න අයට අයිත් මුලට කියලා රස්සා වෙනස් කරලා අලුත් රස්සාවක් අවුරුදු 55ක් කරලා පැවැත්වෙන කියලා බලහන් ඉන්න. පුළුවන් අපිලා බඳපු කෙනා අර වෙන කෙනෙක් අයිත් 18ට කියලා බඳලා ඉන්න.
පුළුවන් තමයි නේද හම් වෙච්ච දරුව අතුරට දාලා අලුත් වෙන හොඳ දරුවෝ ටිකක් ගන්න. පුළුවන්. පුළුවන් මේ වගේ දේවල් කරන්න. පුළුවන් මේ දාප්පා හම් වෙච්ච ඔයගලොන්ට ලැබිච්ච ගේ ඉඩම අයි පිටිපස්සට කියලා වෙන ගේ ඉඩමක ඉඳලා ජීවත් වෙන්න. පුළුවන්. පුළුවන් ඔයලට ලංකාවේ උපදින්න නැතුව ඇමරිකාවේ උපදිනා බරක් ඔබාමා ගිහි ජනාධිපති වෙන්න. ඒ වගේ දේවල් අපි අසර කල්පනා කරලා බලමු. ඒ කියෙච්ච දේවල් වලට අපිට කරන්න කිසිම දෙයක් ඒ දේවල් ඒවා විදියට පිළිගන්න විතරයි පුළුවන්. ඊට එහා දෙයක් කරන්න මම පුංචි කාලේ ඉඳලා හැමයි ඔහේයි අපේ අම්මම උනේ. මට වෙන කෙනෙක් අම්ම වෙන්න නැතුව. නමුත් මම දැන් එහෙම අහන්නේ නැහැ. අහලා වැඩක් නැහැ. ඒක පිළිගන්න විතරක් පුළුවන්. පිළිගත්තට ඇතුළොත් ලෙඩක්. පිළිගත්තට ඇතුළොත් මොකද වෙන්නේ? මනසට කිසිම සැනසීමක් නැහැ. මොකද ඒක වෙන විදියකට වෙලා නැහැ. ඒ විදියට විතරයි වෙලා තියෙන්නේ. ඒක පිළිගන්න බැරි නම් අවුල. දවල්ට වෙලක මහත් එක්ක හරි නෝනෙක් හරි හම් වෙලා ඉන්න. මොකෙක් හරි හම් වෙලා ඇතිනේ. නැත්නම් තනි කඩ වෙන්න. හරි මොකක් හරි. නැත්නම් දෙන්න තුන් දිනක් එක්ක ඉන්න මොනව හරි. හරි. දැන් මොකද වෙන්නේ? ඇයි එහෙම උනේ කියලා අහවන්න ගියොත් අවුල් ගොඩක්. මොකද වෙන්නේ? පිළිගන්න කර්මය තමයි වෙන මොකක්ද? ඇයි මට හම්බුනේ නැති බෝධිසත්ව මහත්තේ? ඇයි මට ඒ වගේ නෝන කෙනෙක් හම්බුනේ නැති යකින්නි අම්මා හම්බුනේ? අහලා වැඩන්නේ. ළමගේ ළඟදී යාළුවෙක් ඇවිල්ලා කියනවා එයාගේ නෝන එයායි බැඳපු දවස් ඉඳලා එයාගේ බිස්නස් රැටුනවා. ගෙදර කිසිම සතුටක් නැහැ. තාම බැඳලා මාස දෙකයි අවුල් නැහැ. මම කොහොමද කරන්න දෙයක්? පිළිගන්න ඔය දෙහදයක් කරන්න. ඒ සමහර අය සමහර මේ ළඟදී ආරංචි වුණා ඒ ළමයා බැඳලා මාස දෙකයි. මහත්තයා බිල්ලි චමින්ද ගයාලේ බිල්ලින් එකේ වැටිලා මැරෙනවා. මාස දෙකයි ඒක සති දෙකයි. එහෙම වුනේ. අහල වැඩක් නැහැ. පිළිගන්න විතරයි. ඉත වෙන එකක ඵලයක් වෙන කරන්න දෙයක් නැහැ නැත්තම් පැවිදියා. මේ දැන් සමහර මට මතකයි අම්පාර පැත්තේ මම හිටියා. ඒ ඉන්නකොට මගේ හිටියේ යාළුවෙක් ඒ පැත්තේ. එයාගේ අයියා බැඳලා වෙන කොහෙන්ද පැත්තේ මොනවා කියලා පැත්තේ බැඳලා ගියා. එයා වනජීවීගේ රස්සාවදලේ බෝට්ටුව ගියා. ඒ ගිල මැරුණා බැඳලා මාසේ. අර ගෑනලා මේ දෙ මේ මාසෙන් ගෙදරට එන බොඩි එක දැන් මොකද කරන්න දෙයක් පිළි කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඔය අඬුවා දෙඩුවා මුළු ජීවිත කාලෙම හීල්ුවා කියලා වැඩක් නැහැ. ඒ දේ දැන් සිද්ධ වෙලා ඒක වෙනස් කරන්න බෑ. දැන් වගේ ඔබට ජීවිත වටතරාද සමහර දරුවෝ ඔබට ලැබෙනවා. සමහර මේ පන්තියට ආව අම්ම කෙනෙක් විතර පට්ටානේ පළවෙනි එකට ආවේ මම හිතනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගියා මේ ඒගොල්ලෝ පුතා එංගලන්තේ ඉඳලා ආව. ඊට පස්සේ ඒගොල්ලෝ ආවේ නැහැ පන්ති වලට. එහෙම තමයි අම්මලා. ඒගොල්ලෝගේ ධර්ම අවබෝධය එච්චර හොඳයි. ඒගොල්ලෝ කැපවීම එච්චර තියෙනවා. ඊට පස්සේ පුතා ගියා පාර්ලිමේන්තු පැත්තේ ඇවිදින්න. මොකද වෝකින් යන්න දාලා තියෙනවනේ එහෙමයි කියා. එතකොට එල් බෝඩ් එකක් ඇවිල්ලා ගෙනල්ලා වැද්දුවා. දරුව ඉවරයි. මම ඩිග්‍රි ගොඩාක් තියෙනවා. එහෙම තමයි කිව්වේ. දැන් දුකින් දැන් වැඩක් නැහැ. දුකින් ඉඳලා එහෙම වුණේ කියලා අහලා වැඩක් දැන් තිර පිළිගන්න විතරයි. පිළිගන්න බැරි වුණොත් මරණ කම්ම දුකයි. පිළිගන්න බැරි වුණොත් මොකද මරණ කම්ම? දැන් දරුවා අපේ තාත්. මට අවුරුදු එකමාරක් වෙන කලින් ඇයිට වෙඩි කියලා මැරුවා. දැන් මට ඒක ඇයි එහෙම වුණේ කියලා අහලා වැඩක් පිළිගන්න විතරයි පුළුවන්. පිළිගන්න බැරි වුණොත් පිළිගන්න බැරි අවස්ථාව දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. අපිට මේ කර්ම නියාමය පිළිගන්න පුළුවන් නම් ඒ හැම අවස්ථාවක මොකෙකින් ඉන්න පුළුවන්ද? සතුටින් ඉන්න පුළුවන්. හැබැයි අපි මේ කර්ම නියාමය පිළිගන්නකොට ඒකේ පුළුවන් අර තිලක්ෂණේ වගේ වැරදි පැත්තට යන්න. ඒ කියන්නේ හරියට තේරුම් ගන්න නැතුව වැරදි දෙකක් දාගන්න සියල්ලම කර්මයට බාර දෙන පැත්තකට වෙලා ඉන්න. බුදුන් වහන්සේ කිසිවිට සියල්ල විපාක බව දේශනා කළා. අපිට ගන්නවා චිත්ත රීතියේ තියෙන ජවක් කියලා කොටස. මොකද තියෙන්නේ? ජව. මේ ජවන් කියන්නේ පෙර කර්ම හා සම්බන්ධ දේවල් නව කර්ම. මොන කර්මද? නව කර්ම. මේ නව කර්ම කර්ම රත්නාව නානා කර්ම ස්වභාවය අනුව විපාක ස්වභාවය අනුව ditta dhamma vedaniya, uppajja vedaniya, aparaparya vedaniya, ahosi karma වශයෙන් මේ විපාක තියෙනවා. ඒක අපිට පුළුවන් මේ ජවන් වල තියෙන
Jawan nanti apinya me jiwite lah beca jiwite alut keragaan apne awastha laba dene jawan. E jawan awastha ini muka keragaan. Honda karma res keragaan. Muna karma res keragaan ne. Netta apinya puluan. Budhi mat praknya teman set puluan. Karma etra ini kerja apa lah? Muka keragaan ne. Karma shakti karma prate vipar prate etra ini marga apa lah? Tapi apinya me lebih ke durlaba manus manusia jiwite durlaba ya no kan? Manusia jiwanya durlaba. Ayo kita durlaba ya kita lihat. Metara maha balawatku, metara maha jagatku, karma vipara sabhavi madhi ini. Ayo kita wastawa laba dina manusia jiwite. Maka kita wastawa aja. Me prakte deka na sansari ke satte na tunar pas, ya sansari kita ini nabe. Mereka praktek dekat ada balap bawa tuan itu dulu mana pas? Mereka praktek syakti yang mau jadi ni? Eh, dikata orang mereka sasaran kami ni ada ke? Dewi ekor nawa, Brahmi ekor nawa, Mara ekor nawa, Nirayan ekor ni nawa, manusia loko ekor nawa, Sapi tiraja ekor nawa, Dewi loko ada adipati karan nawa. Tiap kali mereka yang kisi akar ini, gamana karan ni orang mereka praktek dekat. Jadi manusia jiwit itu durlaba ini, maaf ni sah. Puluan orang nama itu orang itu maha balawat tu karma manusia time ini. Prapnya atau manusia itu puluan, itu orang maha balawat tu karma ini. Eke lain, no, me prate sakti yang mukadar kan? Digin digeta mape nama rupa dahara ada digeta apa? Digin digeta mukadar kan nama rupa dahara? Eke lain mana nanti ini pelajaran deh, tapi istilah karma ni, kami pilih kan orangnya. Ini pasi, yata awo deh, ati kerja kan orang. Muka ati kerja kan orang deh. Mere nama rupa dahara pilih bantu. Yata awo deh, dapatin orangnya. Yata awo deh, dapat lalu mere nama rupa dahara ata hari nampak. Karmesh, muka telan, shevela, vinasela. Itu mana? Orang mere manusia jiwit ya, manusia itu upar durlabai kelakia, mere pin kerja kan ni sahaja. Pinkal orang cakap saya kan buat ceri sah manusia jiwit itu lama ni, muka kita jatuh bodoh itu pati nak pulang ni sah sama yang dulu lama ni, budur nahasilah dulu lama ni pinkalan juga ni sah ni, muka tu, mereka aku bawa balaga tu karma yang lain mana kerana aku juga ni sah, itu orang ni emas dah ni desa lah kan ni dulu lama ni pinkalan juga ni sah ni, cai kah kan juga ni sah ni, kita pinkal kan juga ni sah ni. Durlaba ini, metara aku maha balaga tu karma shakti, vipaka shakti, ayam mana kerana kita ada ni pulau angin jiran dalam ini desa nak kerana pulau mana, tapi muka tu, anjing desa kita maha sih loko ini durlaba ini. Durlaba ini, apa ni pelajaran kita ada ni sah, ni sih pelajaran kita ada ni sah ni, metara aku maha balaga tu sabab ini, muka kerana tu, ayam mana ni dah sih loko dah kerana pulau angin jiran dalam ini desa nak kerana pulau, unna sih ni dah sura. Dan budur nahasnya karma ni waktu sahaja kerana karma sekejap lagi, maaf kalau kan? Karma prate balap bintang lagi. Karma ni jangan maha balaga tu dia, maha mukulan maharatan maha tu yang jiwit yang kat terpas. Unnahasnya kalau kita ni sebisa kita ni, maha putri apa mala, minisu hati perlu berlaku mengerti lah. Football yang pakai gala, katrol lagi rasa urut urut kalau pulau angin maha mukulan maharatan maha tu, bodi belawa katrol. Ewak ini mah unahasa balaya kat terpasi, orang kenek mah gihilah gini alagan pulau besar gini jalan awal pitekan naga ni diri unahasa ewak ini naga itu dapat negara nanti. Ewak ini mah balap parah tu diri brakme itu diri brakme ni hendak kalati. Karena dede ulah pas dah di mana dewi ante, maaf tak ini le kampauan bat kerana pulau sakti hati cerita bahamgala unahasa ini sakti alam ini erdi bishe ni sah, mana bishe ni sah deh erdi bishe. Erdi visi ni sahaja, orang hasil pratiha hari bayar. Orang erdi visi, budur orang hasil terpas se, lokuma sahaja, tamai bahamukulan maharata. Jadi orang hasil erdi visi, amar gulan bawa kita kalla. Makar inna ini, adha gulan beri dewa kala. Tapi orang hasil terpas, makar vipa ko visi, abibawa yang beri. Orang me karma ini erdi visi apa kunci dia? Karma vipaka idri erdi visaya mukadda kunci deha.
ඒතරම් බලසම්පන්න වූ මහා මුගලන් මහ රහතන් වහන්සේටවත් මොකද්ද? එළදි විසේ කර්ම විසේට බලපෑමක් කරන්න බැරි වුණා. එතකොට ඒතරම් මහා බලසම්පන්න වූ කර්ම විසය මොකද කරන්නේ? ඒකෙන් අයින් වෙන්න දේශනා කරනවා කියන එක ලේසි පහසු දෙයක්. එතකොට අන්න එහෙම කෙනෙක් පහළ වෙන ලෝකේ ගෞතම නම් සම්මා සම්බුදු වෙනවා. අන්න උන්වහන්සේට පුළුවන් උන්වහන්සේගේ වචන වලින් ඒ ශ්‍රවණය කරන ප්‍රඥාවන්ත මිනිසුන්ට ඒතරම් මහා බලපන් සම්පන්න වූ විශේෂ මතකින් අයින් වෙන්න උගන්නන්න. ඒ නිසා එළදි විශේෂතාවත් මුල්තැන දෙන්නේ නැතුව ප්‍රඥාවෙන් අගටපත් කම සාසනයේ පළවෙනි ශ්‍රාවක වශයෙන් පත් කරන්න. සාරිපුත්ත බුදුරණවහන්සේට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පුළුවන් උන්වහන්සේගේ ප්‍රඥාව මහිමේ ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන්ට වත් කරන්නද මේ කර්ම විශේෂයෙන් අයින් වෙන්න ක්‍රමය උගන්නන්න. යන්නේ රහත් වෙන්න ක්‍රමය රහත් වුණා කියන්නේ එතනින් එහාට මොකද වෙන්නේ? කර්ම සකස් වීම ප්‍රතිසන්දියටවත් සියලුම කර්ම විනාශ කරන්න. එතන මේ බුදුදහම බලවත් වෙන්නේ මේ පින් ගැන කියාදෙන නිසාවත් පව් වලින් රත මිදෙන්න කියාදෙන නිසාවත් නෙවෙයි මොකද්ද? මේ තරම් මහා බල සම්පන්න වූ ස්වභාවයෙන් අපේ මනසට අයින් වෙන්න කියලා දෙන නිසා. එතන මේ ප්‍රත්‍ය දෙක ගත්තට පස්සේ මිනිස්සේ අහුවෙලා ඉන්නේ මේ ප්‍රත්‍ය දෙකට තමයි. දෙවියන් අහු වෙලා තියෙන මේ ප්‍රත්‍ය දෙකට තමයි. එතකොට බ්‍රහ්මයන් අහු වෙලා තියෙන මේ ප්‍රත්‍ය වලට තමයි. හැම සතෙක්ම කර්ම හා විපාක ප්‍රත්‍ය වල මොකද වෙන්නේ? එතිලා ඉන්නේ. ලක්යා දින්නේ කර්මය කියන්නේ දැලක්. ඒ කර්ම දැලේ ප්‍රතිඵල විපාක ඒව භුක්ති විඳින්න නැවත කර්ම සකස් කරගන්න. උදාහරණයක් වශයෙන් කියනවා ඔබ මෙතන පෙන්නගෙන ඉන්න ඔබේ මුළු ආයතන හයම මොකද්ද? කර්මයේ විපාකයක්. පෙර කර්ම වල විපාක. ඔබේ මේ ජීවිතේ ඔබට ලැබිච්ච ඇහැ, කොණ්ඩේ, හම, ඒ සියල්ල පෙර කර්මයක විපාකය. එතන මොකද වෙන්නේ? දැන් වෙනත් ආගම්වල කරගෙන දෙවියන් වහන්සේ කැමැත්ත කියලා. මම කියලාද? ඒක අපි දැන් ප්‍රාර්ථයෙන් කිව්වද කියලා. නමුත් දැන් මේ කර්මයට දෙවියන් වහන්සේ කියලා නම දැන් පො අපිට ඒකට කියන්න පුළුවන් දෙවියන් වහන්සේ කැමැත්ත කියලා. කර්මය ඒක සමාන වෙනවා දෙවියන්. ඒ නිසා මේ ලෝකේ මේ දර්ශනය දැක ඔය කර්ම නියාමය දැකපු අය මොකද කරලා තියෙන්නේ? ඒ වෙනත් ධම්මවලින් සමහර දේවල් මිනිසුන්ට කියා දීලා තියෙනවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මානසිකත්වයක් තියෙන මනුස්සයෙක්ට ඒක තේරෙන්නේ නැහැ. ගැඹුරු නුවණක් ගියා මේ සමාජයේ අවශ්‍ය ආකාරය ඒවා බස්සලා තියෙනවා. දැන් ජපාන් සෙන්කා දාගත්තට පස්සේ මේ නියාමය පැහැදිලි කරන්න වෙන මාන විදියට වෙන මම කියන්නේ අපිට තේරුම් ගන්න අමාරු නමුත් හරි ක්‍රමයක්. එකෙදි පැහැදිලි කරන එක අවස්ථාව මොකද්ද? එක්තරා හමුදා සෙවලෙක් කෙනවා සෙන් ආරාමයකට. අවිල් අහනවා දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකෙට යන්නේ කොහොමද? අපායට යන්නේ කොහොමද? එතන අහනවා ඔහේ අපි අහලා තිනවා අනිත් අයට එහෙම යුද්ධ කරපු යුද සෙන්පතියෙක් කියලා. නමුත් තමුසෙ වගේ කැහැටු මිනිස්සෙක්ට මොකද වෙන්නේ? යුද්ධයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ කියලා. දිගට මේ සෙන්නාරාමයේ ඉන්න බිස්සුව අර සෙන්පතියට බැනගෙන යනකොට මොකද කඩුව ඇදලා එළියට යනකොට කියන ඔන්න අපාය දොර විවෘත වුණා. මොකද විවෘත වුණේ? ඔන්න අපාය දොර විවෘත වුණා. ඊට පස්සේ කියනවා එයා එකපාරට කඩුව ඇදුණාට දාය නැද ඔන්න දෙව්ලෝ දොර. ඒ කියන්නේ කර්ම නියාමය. ඒ කියන්නේ මොකද කර්ම? ඒ කියන්නේ ඔබට දේශසිත පහළ වෙනකොට මොකද වෙන්නේ? ඒ කර්මය තුලින් අපායක් මවන්න අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරගන්න. ඔබට අවිහිංසාව, අනුකම්පාව, මෛත්‍රිය පහළ වෙනකොටම, පරිගැණීම අතහරිනකොටම ඒ මොහොතේම කර්මය විසින් හදනවා මොකද ඔබට දෙව් ලෝක. ඒ විදිහේම ඒ විලායි ඔබේ ධර්මයේ පවතින මානසික ස්වභාවයට අනුව කර්ම සකස් වෙනවා මේ ඉගෙනගෙන තියෙනවා. ඒ ස්වභාවය අනාගතේදී දැන්ම මේ කර්මයේ තියෙන ඊළඟ දේ තමයි සකස් වෙච්ච ධර්ම විපාක දෙන්නේ. මොකද දෙන්නේ නැද්ද? ඔබ තියෙන දැන් මේ කර්මපත්‍ය දෙකටක් තියෙනවා සහජාත හා නානා කර්ම කියලා. එතන මොකද වෙන්නේ? මේ ටික දවසක් යනවා. ටික කාලයක් යනවා. බුදුනාහසේ සකස් වෙච්ච ධර්ම මෙතන දැන් ඔගොලු මෙතන මේ බලහාගෙන ඉන්නකොට මේක විපාක දෙන්නේ දැන් දෙවුල වල පහළට මොකද වෙන්නේ? වෙන පට්ටාලි කරේ ඉවරයි ඊට පස්සේ. දැන් මේ අහන මේ වචන වලින් මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයක් මවන්න පුළුවන් ශක්තිය ඔයලගේ හිතේ ඇදගෙන ওই සංස්කාර වලට තියෙනවා.
Mak aurdu kodi, prekodi, billion, trillion, kalpa, mahakalpa, abudha, nirabudha, oi dharmata me shakti aragena. Kappani sata sahasrani sanghe dinna nanas. Sanghayata dena daanaya kalpa gadan dakwaya karma shakti rædila yanna. Me karmaya sakas unata passe ewa sithe ithama siyuma thiyena. Eka paramartha wasen kiyannat ne. Dan apidano apidano ini kan, sita nirudhvela sita kibadila nirudhura atau sita, mereka sakasnya karena, oih sita itu pratyevi ya no, ini paramardhar masudeka itu dulu hanya ada desa negara ini, tapi wiswe ini paramardhar masudeka, ini tada sakya wati, ini apidano ini, ini sebabnya tulah, mereka shakti ya no, mereka boleh mati, nggak bilang apa dia, ini dan api karma ini pas katakan. Itu orang hitay karma yang kian mukad hitay itu orang cipta mukad cipta itu orang sitaha situili atau mati itu dia tanamnya karma cipta lah bikwe kamma pada cipta itu apa kamma karoti kain waja itu orang budur bahasa cipta lah itu mana tanamnya karma yang kian 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 cipta lah karma yang kian kenapa cipta lah sakaswela itu orang shakti itu tanamnya mukad karena kamu dekamu sama aja, dekamu sama ya karena ada. Itu mana budurnya apa? Desa kan lo, kisima sita kita, cetera apa itu ipodin kan? Nih, karena cetera apa yang lagi aja, sabab itu sadar kayak si kau lih, ikam. Iran tamai, cetera apa tamai? Ini awasnya, ini karena, ini sita ha situ ini orang tuh tau karena. Kita kan cetera apa neta, panu sete kisima dia koran nih. Tapi orang ini cipta apa netu orang mau kawin, badui apa puluan, negatif apa puluan, nidaga apa puluan, bapia apa puluan, hagini apa puluan, tapi apa itu hagini ini cipta apa ini nidaga ini cipta apa awal nidaga, cipta apa netu manusia itu kisah dia keran, itu orang cipta apa kita cahit sih balai, ane sita situ ini mau keran. Eh, wede kerana itu bukan itu. Bukan kerana apa? Eh, wede kerana itu mana bukan dengan cipt. Mereka api jaya, kami lama hita, kami perdana masa yang katakan kerana. Namun tapi samada kian apa dia ni cipta bukan kerana. Ma arah yang apa? Ma ena apa? Ma ikan apa? Ma panak kerana? Ma bawa nak kerana? Ma pada dialog yang balak ini ni. Ma apa itu? Dan ma kepala ni ma apa yang dia sudah dialog itu inoh yang mana dah ini? Mereka semua kian apa? Cetera apa kena kian, bukan kena kian, mangaya ada ader ekan no, mangaya ada wire ekan no, I hate you, hari tu mangkar ni. Ayuh lagi, apa yang lain kian, bukan kian, cetera apa? Bawa pemudi ekan no, bawa rahat ekan no, bawa soda apa ni ekan no, bawa meh dar meh ikan ekan no, ini ukur kian bukan kian, cetera apa? Malang ini. Tapi ni manusia nitera katakan ni sistem perbelu ni ada cipta awak kira, cipta awak kira ni ramai cipta awak kira ni kan, thamai bahasa awak kriya pada bahasa ini bawa kita ramai, pada bahasa ini kriya pada, pada bahasa kriya pada kira ni, makan awa, bodoh awa, jalan awa, ena awa, nan awa, adegan ena agan awa, ayok semua mana ada, kocir kriya pada kira, andi awa, andal awa, endagan awa, Kriya apa? Egan kira karma pratek kira, mak kira kira apa? Karma pratek. Dan kata sitak kata
පළවෙනි අකුසල සිත මොකද්ද? සෝමනස සහගත සෝමනස සහගත ඊළඟට දික්ටිගත සම්පයුත්ත අසංකාරික හිත. දැන් මේකට මුල් වෙන චෛතසිකය මොකද්ද? මොකද්ද මුල් වෙන්නේ? ලෝභය. එතකොට මෙතෙන්දී මේ හිත ඇතුළේ චේතනාව අනුකූල වෙන්නේ කාටද? ලෝභයට. මොකටද අනුකූල වෙන්නේ? ලෝභයට. එතකොට මෙතෙන්දී රැස් වෙන කර්මය මොකද්ද? පාප අකුසල කර්මය. මොන කර්මයක්ද? අකුසල කර්මය. එතන මෙන්න මේ චේතනාව ඇති කර ගන්නවා මේ කර්මයට කියනවා කර්ම ප්‍රත්‍ය. මොන ප්‍රත්‍යද? කර්ම ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය මොකද්ද කරන්නේ? මොකද්ද මේ ප්‍රත්‍ය කරන්නේ? මේ ප්‍රත්‍යෙ වැඩ දෙකක් කරනවා. එකක් තමයි මෙන්න මේ සිතට අනුකූලව උපදින චිත්තජ රූප. මොනවද උපදින්නේ? ඒ චිත්තජ රූප බිහි වෙන්න මේ කර්ම උදව් කරනවා. මේ චේතනාව උදව් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ වගේ වෙලාවක් ඇති වුනහම මේ වගේ සිතක තේජෝ ධාතුව ටිකක් වැඩි නැහැ අඩු. දේශේ තරම් වැඩි නැහැ දේශේට වඩා අඩු. ඒ වගේ නිකන් ප්‍රීති චෛතසිකේ මුසු වෙච්ච දෙයක් උඩ නිකන් හිඳහා යනවා. මොකක් වෙනවද? හිඳහා යනවා. සෝබරස සාගතයි. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ඇති වෙච්ච චේතනාව මොකද්ද? එක පැත්තකින් චිත්තජ රූප බිහි වෙන්න උදව් කරලා තියෙනවා. එතකොට ඒ වෙලාවේ ඒ කර්මයට අදාළ ඒ චේතනාව මොකද ඒ වෙලාවේ අපි උදව්වකුත් කරනවා. ඒකක් දැනෙනවා මිනිස්සුන්ට. ඒක හොඳ දේවල් දන් දුන්නාට පස්සේ ඒ වෙලාවේ සැහැල්ලුවක් දැනෙනවා. සතුටක් දැනෙනවා. නේ? මානසික සහනයක් දැනෙනවා. හොඳට තරහා ගත්තට පස්සේ මලක් වගේ මූණ පිපිලා පේනවා. ඒ වගේ තියෙනවනේ. එතන ඒ වගේ ඒ වෙලාවේ ඒ කර්මයට අදාළව ඒ අවස්ථාවෙදි කරන සබාවක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද මේ කර්මය මොකද වෙන්නේ? අර අලුයට ගිනි වගේ සැකවිලා තියෙනවා. මොකක් වෙනවද? කාලය උදා වෙන තුරු. කාලය උදා වෙන තුරු පිණි බෑවිල්ල. පිණි බාන බලාගෙන ඉන්න කාලේ නම. එතන මොකද අන්න ඒකට කියනවා මොකද්ද? කර්ම ප්‍රත්‍ය වෙලා තියෙනවා සිතත් එක්ක. ඔය පාඩුවේ තියෙනවා මොකද්ද? වෙලා වෙන තුරු. මොකක් වෙන තුරුද? වෙලාවයි. ඒකට කියනවා කර්ම ප්‍රත්‍ය. මොන ප්‍රත්‍යද? ඒ වගේ හැම සිතකම චේතනාව තිබුණට හැම සිතකම චේතනාව තිබුණට හැම චේතනාවටම බලවත් ලෙස කර්ම ප්‍රත්‍ය නැහැ. අකුසල සිත් 12ම තියෙනවා. මොන සිත් 12මද? අකුසල සිත් 12ම චේතනාව බලව. ඒ 12ම තියෙනවා කර්ම ප්‍රත්‍ය. මොන ප්‍රත්‍යද? කර්ම ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ තේරුම මොකද්ද? උපකාර වේ. මොකක් වේවද? උපකාරය. දැන් සාජාත ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? එකට ඉඳීමේ උපකාරය. ආරම්භන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? අරමුණු වීමේ උපකාරය. හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? මුල් වීමේ උපකාරය. කර්ම ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? කර්මයේ උපකාරය. කර්මය කියන්නේ මොකද්ද? චේතනාවටම කියන තවත් චේතනාව ඇති කරගන්න අවශ්‍ය ශක්තිය. චේතනාවට කර්මයකවත් වරදක් නැහැ. හැබැයි චේතනාව කියන්නේ කර්මයේ නෙවෙයි දෙකක් ශක්තියින් දෙකක්. ඒතර අනේ චේතනාව ඇති වෙන ස්වභාවයන් වලට හැදෙන ශක්තිය. එතකොට ඒක වැඩි අකුසල සිත් 12යි. ඊළඟට තියෙනවා කාමාවචර කුසල් සිත් 8. මොනවද 8ද? කාමාවචර කුසල් සිත් 8. ඒ 8ෙත් මොකක්ද තියෙන්නේ? කර්ම ප්‍රත්‍ය. ඊළඟට තියෙනවා මොකද්ද? රූපාවචර කුසල් සිත් 5. ඥාන සිත් 5. ඒකෙත් තියෙනවා මොකද්ද? කර්ම. ඊළඟට තියෙනවා මොකද්ද? අරූපාවචර කුසල් සිත් 4. එතකොට ඒක තියෙනවා මොකද්ද? කර්ම. එතකොට කී 12 8 20 25 4 29. තවත් තියෙනවා චේතනාවේ කර්ම හතර දෙනවා. ඒකට කියනවා මාර්ග සිත් 4. මොන සිත් 4ද? ඵල සිත්. ඊළඟට තියෙනවා මාර්ග සිත්. මාර්ග සිත් 12 චේතනාවක් තියෙනවා. මාර්ග සිත් 12 චේතනාවක් තියෙනවා මාර්ග සිත් 4ෙම. නමුත් ඒ වෙලාවේ චේතනාවෙන් කරන්නේ මොකද්ද? කර්මයේ බලයෙන් විඳිනවා. මොකද කරන්නේ? කර්මයේ බල විඳිනවා. ඒ දින චේතනාවෙන් කරන්නේ ඒකේ ඵලය. මෙතන දින චේතනා විපාකයක් වශයෙන් තමයි ඵලය ලැබෙන්නේ. ඒ කියන්නේ මාර්ග ඵලසිත ලැබෙන්නේ. හැබැයි මෙතන දින බෝධි අංග. මොකද බෝධි අංග කියන්නේ අවබෝධයට සුදුසු වෙන අංග මේ සිත්වල ගොඩ නැගෙලා තියෙනවා. ඒ බෝධි අංග වල බලයෙන් බුදුන් වහන්සේ පෙන්නනවා මොකද වෙන්නේ? අර්ථරම් වූ මහත්ගත වූ විශාල වූ කර්ම ශක්තිය කර්ම ප්‍රත්‍ය හා විපාක ප්‍රත්‍ය මිස අතරවලා මොකක් කරන්නේ? චිත්ත විමුක්තියට හිතපත් වෙනවා. මොකටපත් වෙනවද? චිත්ත මනස නිදහස.
එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? ඒ කර්මයේ සියලු ප්‍රත්‍ය ශක්ති ආරම්භන ප්‍රත්‍යයෙන් අයින් වෙනවා. එතකොට මොකද හේතු ප්‍රත්‍යයෙන් අයින් වෙනවා. ඊළඟට කර්ම ප්‍රත්‍යයෙන් අයින් වෙනවා. විපාක ප්‍රත්‍යයෙන් අයින් වෙනවා. සහජාත ප්‍රත්‍යයෙන් කොටිම කිරණ දුකින් විනාශය. දුකින් විනාශය. ඊට පස්සේ ඇයට එනවා ඥාන දර්ශනය මොකද්ද? සියල්ල මායාවක් වගේම තිලක්ෂණයට අනුගත වෙන සිතක්. එයාට ඊට පස්සේ ළඟට උපතක් මොකද කියන්නේ? ඒක අර ඊට කලින් දින නාම රූප ධාරාවට සම්බන්ධ නැහැ. ඒ සිත මහා බලවත්. ඇයි කර්ම ප්‍රත්‍ය ශක්තිය බිඳලා විපාක ශක්තිය බිඳලා අවබෝධය ඇති කරගෙන බෝධ්‍යාර්ග මාර්ගංග ඇති කරගෙන මොකද එයා දැකලා තියෙනවා සිත නිදහස් වෙන තැනක්. මොකක්ද දැකලා තියෙන්නේ? උදාහරණයක් ඇයි නිවන් දකින්න. නිවන් දැකලා මොකක්ද දැකලා තියෙන්නේ? නිර්වාණ ධාතුව දැකලා තියෙනවා. ඇස් දෙකෙන් නෙවෙයි. ඔයලගේ විදිය දැන් තියෙන හිත නිරුද්ධ කරනවා. වාතල දැන් තියෙන පවතින හිත ඔයි හිතවල තියෙන ඔයි මඩල තියෙන අපි කතා කරන ප්‍රත්‍ය ශක්තිය ආරම්භන ප්‍රත්‍ය එතනින් ගා සහජාත ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය එතනින් ගියාට පස්සේ හේතු ප්‍රත්‍ය මේ කර්ම ප්‍රත්‍ය විභාග ප්‍රත්‍ය තමයි මේ සිත් මඩලේ බලවත් වෙලා තියෙන්නේ. ඒක ප්‍රත්‍ය ශක්තිය බිඳගත්තම තමයි මොකද වෙන්නේ? නිදහස්. එහෙනම් අපි කර්ම ප්‍රත්‍ය ශක්තිය හේතු බල ධර්මයන් හේතු බල වශයෙන් දැකලා ඒ අවබෝධයක සුදුසු ආකාරයෙන් මනස හදලා නිදහස් වෙනවා. අන්න බලන්න මේන අවබෝධයට නැහැටිති. ඒ. ඔව්. ඒ. අනේ ඔව්. මම මේ කැමරු බානවා. ඒ හරි හරි සෝ. අනේ අපම නියමයි. ඉතින් ආ ගෙදර මිද වෙන්නේ දාහතරයි ඉරයි නම්. උඹට බං එන්නේ. විපාක ප්‍රත්‍ය කතා කරාට පස්සේ ඒකේ තියෙනවා මේකට දැන් මේ අකුසල් සිත් 12ම හදනවා කර්ම ප්‍රත්‍යයෙන් මුල් වීමේ විපාක ප්‍රත්‍ය හදනවා විපාක ලැබුණ මුල් වෙන විපාක ඒක තමයි විපාක ප්‍රත්‍ය කියන්නේ අකුසල් සිත් 12ක් තියෙන විපාක මොනවද මේ ඇත්ත හදා ගන්නවා කර්ම ප්‍රත්‍ය සුදුසු කාලයේදී මොකද වෙන්නේ පාඩි ඔහෙ තිවිලා පාඩියේ සාන්තව තිවිලා මනසේ සාන්තව නිදහස තිවිලා නොදෙනෙන ගානට උඩේන. වාක්‍යෙ නොදෙනෙන ගානට දැන් බලන්න ගහක් තියෙනවා. මොකද තියෙන්නේ? ගසක් තියෙනවා. මේ ගහ ඔහේ පාඩිය හැදෙනවා. ඊට පස්සේ මොකද පාඩියේ මල් දරනවා. ඊට පස්සේ පාඩියේ ඵල දරනවා. පාඩියේ කොළ ඉදෙනවා. පාඩිය වැටෙනවා. කාටවත් කරදරයක් නිදහස සිද්ධයි. මොකද තේරෙන්නේ? නෑ මේව සිද්ධ වෙනවා මොකක්ද? ගහයන් හැදෙනවා, මල් හැදෙනවා, මල් ඉදිල වැටෙනවා, ඵල හැදෙනවා, කොළ ඉදෙනවා. සුදුසු කාලයකට මොකද වෙන්නේ? කොළ ගැලවිලා, ඵල ගැලවිලා බිමට සුදුසු කාලෙදීව සිද්ධ වෙනවා. දැන් ගහේ කොළේ හැදෙනවා මම ගැලවිලට එන්නේ නෑනේ. ඒ කොළේ මෝරන්න මොකද වෙන්නේ? ඒ ගහේ නැයි වෙලා ඒ ඵලය මෝරන්න මොකද වෙන්නේ? ඒ ඵලය ගහේ නැයි වෙලා ඒ වගේ අපි සකස් කරගත්තව කර්මය කාලයත් එක්ක හිතේ මෝරන්න එක ඉදිරිපත් කළා මොකද වෙලා වෙන්නේ ඒක අයින් වෙලා ඒක සාන්තව සිද්ධ වෙන්නේ ඒක මොන කලබලයකට අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ දැන් ගහේ කොළයක් හැදුනට පස්සේ අපිට ඕන විදිහට පිරුණා නෑනේ මේ පාඩුවේ නැට්ට වෙලෙයිද ඒ මෝරලා ඔය නිදහසේද වැටෙනවා අපේ ජීවිතත් එහෙමයි. අපිට ඕන වෙලා විදිහට මරණය සිද්ධ වෙන්නේ නැහැනේ. ඉපදිලා මෝරලා මොකද වෙන්නේ? එක එක විදිහට ගැලවිලා. ඉතින් ඒ වගේ තමයි කර්මයේ විපාක ස්වභාවය. ඒක මේ හිතේ හිතක් මේ හිත ධාරාව යනකොට මෝරනවා. මොකද වෙන්නේ? මෝරලා අවශ්‍ය වෙලා ආවම ඒක හිතින් ගිලිලා යනවා. ඒ ගිලිලා යන ස්වභාව විපාකයි. ඒ වෙලාව හරිම සාන්තයි. ඒ වෙලාවෙත් මහා කලබලයක් නැහැ. දැන් අපි චක්කු විඤ්ඤාණය අපිට පහළ වෙනවා. ඔතන අපි දන්නවද චක්කු විඤ්ඤාණය පහළ වුණා කියලා? දන්නවද? නෑ. ඒක විපාක ප්‍රත්‍යක්. මොන ප්‍රත්‍යක්ද? ඒක කිසිම පාඩිය රූපෙත් පෙළලා නැහැ. අපි දන්නේ නැවත ජවන්න වලට ඇවිල්ලා හිත කැකාරෙන පටන් ගන්න වස්තුදස කලාවේට හිත ඇවිල්ලා ඒතුළු ලෝකයක් නිර්මාණය කරනවා තමයි දන්නේ අපි රූපයක් පෙළුණා කියලා.
නමුත් මේ රූපයක් දකින්න වෙලාවට අපිට හැකියිම ඒ සාර්ථක පහල වෙලා නැති වෙලා යනවා. ඊළඟ අපි සද්ධාහන්නේ සෝත විඥාන විපාකයක්. ඒ විපාකය తీර වෙලා අපිට එච්චර හැකියිම නැහැ. සද්ද ඇහිච්ච වෙලාව. ඊට පස්සේ සද්ද අපේ වසුදසෙන් කලාව චිත්ත විද්වාසයෙන් ගිහිලා වීති කීපයක් පහල වුණාට පස්සේ තමයි අපිට සද්දේකට බව අදහසක් එන්නේ. නමුත් අර විපාක විඥානයේ අපිට කිසිම අදහසක් ඒ වෙලාවේ නැහැ. දැන් චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවාවේ කාය ඔක්කොම වලද විපාක විඥාන. මොන විඥානද? ඒව පහළ වෙනලා අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණයක යාවුද? ඒ පාළුවේ අවශ්‍ය වෙලාවට පහළ වෙලා යනවා. අර ගහේ තියෙන මොරලා ඒව ඉඳගෙන වැටෙනවා. දැන් අපි දන්නේ නැහැනේ නැට්ටේ නැට්ටේ කොළේ නැට්ටෙන්නේ ගහට හරිනවාද ඒක විදින වෙලා අපි ගන්න අපි දන්නේ බිම වැටිච්ච වෙලාව මොන වෙලාවද දන්නේ අපි කොහේ වෙලාවට නැට්ටෙන් ගිලිලා ආයේ නැට්ටෙන් ගිලිවුණු පින්නමල අපි දකින් ගිලුණාට පස්සේ ඒ වගේ තමයි පින්නතුනේ මේ විපාක අපිට ඒව හරියට තේරුම් ගන්න මේ තරම්ම සාර්ථකයි දැන් උදාහරණයක් වශයෙන් අපි නිදා ගන්න වෙලාවට අපිට පහළ වෙන බවාංගසි මොන සිද්ද පහළ වෙන්නේ බවාංග තියනවා බවාංගෙට සුසු සිත් තියනවා විපාකසි 19ක් මේ විපාක සිද්ධාරම එකක් මේ විශ්වයේ ජීවත් වෙන සෑම සත්ත්වයකටම තියෙනවා. ඒ 19 එකක් ඒ වෙන විපාක සිත් මොකද වෙන්නේ? ඒ පහල අපු දෙය නැගිනකොට බවාරති ගියා කියලාවත් දන්නේ නැහැ. නැහැ හොතන්නේ. දැන් මෙතන ආවිල්ලා හොතන නිදාගන්නකොට පහල වෙන්නේ මොන සිද්ද? නැගිටිනකොට දන්නේ නැහැ මොනවාද කියලා. ඒ වගේ සිතක්. නැගිටිනට පස්සේ තමයි නිදා ගිහිල්ලා තියෙනවා කියලා තමයි. ඒ කියන්නේ විපාක සිත් ගත්තම හරිම සාර්ථකයි. ඒ මොරල අවශ්‍ය වෙලාවට ඒද විපාක ප්‍රත්‍යේ සභාවයි. කර්මය සකස් වෙන තුරු තියෙනවා මොකද්ද විපාක වල උපකාරය. ඒ විපාක සකස් වෙන තුරු තියෙනවා මොකද්ද ලෝක නිර්මාණය. ලෝක නිර්මාණය වෙන තුරු තියෙනවා කර්මයේ සකස් වීම. මේකට කියනවා හේතුඵල ධර්මය. මොන ධර්මයක්ද? හේතුඵල ධර්මය. දැන් අපල චක්කු විඥානේ සාර්ථකව පහළ වෙලා ගියාම ඒක චිත්ත වීති වල ජවන් බවට පත් වෙනවා. නැවත මනෝද්වාරික වීති ගිහිල්ලා නැවත මොකද්ද සකස් වෙන කර්මය? එක පැත්තෙන් විපාක ප්‍රති උදව් කරනවා කර්මය සකස් වෙන. එක පැත්තෙන් කර්මය උදව් කරනවා විපාකයට සකස් වෙන. එතකොට මේක මොකක්ද? හේතුඵල ධර්මය. මොන ධර්මයක්ද? හේතුඵල ධර්මය. එතකොට කාට හරි ඒ සාර්ථක වූ අජරාමර වූ නිර්වාණ සුඛය දැක ගන්න නම් මේ හේතුඵල ධර්මය අවබෝධ කරගෙන හේතුඵල ධර්මයේ වයින් වෙන්න ඕන. හේතුඵල නිරෝධ තැනකට මොකද වෙන්නේ? සිතපත් වෙනවා. හේතුඵල තියෙන තරක සිට ජීවත් වෙනකොට හැමතිස්සෙම හේතුවටරුව ඵලය සකස් වෙයි පවතින. නේද? ඒ හේතුඵල ධර්මයේ සකස් වෙච්ච සිට දේවල් වලට බුදුන් වහන්සේ කියන සංකත ධර්ම. මොන ධර්මද? සංකතයි. ඒ හේතුඵල ධර්මයේ සකස් නොවිච්ච දෙයකට කියන මොකද්ද? අසංකතයි. ඒ අපේ හිත අසංකත ස්වභාවයකටපත් වෙන්න ඕන. මොන ස්වභාවයකටපත් වෙන්න ඕනද? ඒකට යථා අවබෝධයට යන ඒ අවබෝධයට යනතුරු බුදුන් වහන්සේ අපිට දෙවිදියකට උදව් කරනවා. ඒ උදව්ව කරනවා ලෞකික සම්මාදිට්ඨිය හරහා උදව් කරනවා. අනිත් එක තමයි මොකද කරන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරහා. ඒ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ඉස්සෙල්ලම මේ ප්‍රත්‍ය සමාය පිළිගන්න. මෙහෙම දෙයක් මානසිකව සිද්ධ වෙන මොකද? කර්මය හා විපාක කියන ක්‍රියාවලිය තියෙනවා. ඒක තියෙන්නේ මුලක්ම තබා තුළ යථාභෝධයේ නැති වෙනකන් විතරයි. මොකක් නැති වෙනකන්ද තියෙන්නේ? මේ විශ්වය පිළිබඳව තමන්ගේ ආයතන හය පිළිබඳව විඥානය පිළිබඳව චේතනාව පිළිබඳව මේ මේ ධර්මතාව පිළිබඳව යථාභූතයක් මිනිස්සුන්ට නැති තාක්කල් මොකද තියෙන්නේ? කම්ම සකස් වීම තියෙනවා. හොඳට හොට අරගෙන. ඈ? එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ඉස්සෙල්ලම මේක පිළිගන්න ඊට පස්සේ හොඳ දේවල් කරන්න. මොන දේවල් කරන්නද? හොඳ දේවල්. ඊගාල මොකද? ඊළඟ උපවාසයෙන් පෙන්නනවා මිනිස්සුන්ට හොඳ දේවල්. මොනවද? දාන දීම, සිල් රැකීම, භාවනා කිරීම, ඊළඟට ඈ? ඊළඟ වැසිකිලි ගැසිකිලි හැදීම, කටින පිංකා, චීවර පූජා, ඊළඟ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා, මේ වගේ දේවල් මේ. යහපත් දේවල්, පාරවල් හැදීම, මම්මාවත් හැදීම, ඕකේ. දැන් ඊට පෙන්නලා ඊට පස්සේ අයිත් පෙන්නනවා. උඩා සියුම්ව දැන් ඔබ දේවල් කරනවා තමයි. නමුත් ඔබ තාම හේතුඵල ධර්ම යථාභූතයට ඇවිල්ලා නැහැ. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ පෙන්නනවා අමුතුම දර්ශනයක් මේ දෙකම එකතු කරලා. මොකද්ද? ඇතයි නැත කියන අර්ථ දෙකෙන්ම අත්හරින්න. ඊළඟ යහපත අයහපත කියන දෙකෙන්ම අයි. ඒ හේතුව මොකද්ද? මේ ලෝකේ පාපය ආපු දවසේම
තිරාව මොකද්ද? පින. පින තිරකම පවුත් තියෙනවා. හොඳ හොඳ තිරකම නරකක් තියෙනවා. මේ ලෝකේ දුප්පත්කම තිරකම පොසත්කම තියෙනවා. මේ ලෝකේ ලාභය තිරකම අලාභය තියෙනවා. මේ ලෝකේ සුන්දර බව තිරකම අවලස්සනක් තියෙනවා. මේ ලෝකේ කියන්නේ ආයතන හය නැමැති ලෝකය මේ ලෝකේ දුප්පත්කම තියෙන කම්ම පොහසත්කමත් මේක ඇතුලේ කැමැත්ත තියෙන කම්ම අකමැත්ත යහපත තියෙන කම්ම අයහපත තියෙන නිින්ද තියෙන කම්ම අවදි වීම නුරුදහස පිළිවෙල අතිසියුම් ස්වභාවයට ගෙනහිල්ලා මොකද ওই දෙකෙන්ම අයින් වෙනතුරු නිදහස මානසික ওই දෙකෙන්මයි ඔන්නෝයි දෙකෙන්ම අයින් වීම තමයි බෝධියාර වල උපරිමාත්‍ය කඳු මුදුරට නැගීම සියල්ල ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම දැන් මෙතන ඉන්න අයට මේක අත්හැරලා මේක කරන්න ඕන කියලා කම්මස්සගතා ඥානය මෙතන ඉන්න 99%කටම ඇති. නමුත් මෙතන ඉන්න අයට තේරුම් ගන්න බැරි කොහොමද දුප්පත්කම පොහසත්කම කියන දෙකෙන්ම මනස අතමුදවන්නේ? කොහොමද පිනහ පව කියන දෙකෙන්ම මනස අතමුදවන්නේ? කොහොමද හොඳහා නරක දෙකෙම මනස කොහොමද කර්මක විපාකෙත් යන දෙකෙම මනස අයින්නේ කොහොමද හේතුවා හේතු ධර්ම දෙකයි ලෝභ දේශ මොහව අලෝභ දේශ ওই දෙකෙම මනස අතපොදවා ඔයගොල්ලෝ දැන් අදහසක් තියනවා ලෝභ දේශ මොහව වලට වඩා අලෝභ දේශ අමෝව හොඳයි හැබැයි ලෝභ දේශ මොහව බිහි වෙන දවසේම තමයි බිහි වෙන්නේ මොකද අලෝභ අදේශ අමෝව යමෙක් තුළ අලෝභ ආදේශ අමෝහ පවතින එක ඒකෙම කියන උදුර ලෝභ දේශ මොහ තියෙනවා යමෙක් තුළ හොඳ අරමුණු පවතින ඒකෙම කියන උදුර නරක අරමුණු තියෙනවා යමෙක් තුළ දුප්පත්කම පවතින ඒකෙම කියන උදුර පොහසත්කම ওই දෙපැත්තට වැඩෙන මනසකට මොකද නිදහසක් නැහැ මුලින් බුදු හැම මිනිස්සෙම කැමති මේ පැත්තට උන්වහන්සේ උපක්‍රම සීලෙව අපිට කියනවා මේ පැත්ත කරන්න මොකද සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උප කියන්නේ ලෝකේ බෙදලාගෙන තියෙන ඔබ දෙකකට කුසල් අකුසල් කියලා. ඒකෙන් කුසල් පැත්ත කරා. සකිත්ත පරියෝ දපණ ඒතම් බුද්ධාන සකිත්ත පරියෝ දපණ හිත දමණය කරගන්න. හිත දමණය කර ගැනීම යන කුමක්ද? කුසල් අකුසල් දෙකෙන්ම මනස අතපෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පින්වතුනි දැන් අපේ දැන් මේ කර්මයේ තියෙන තවත් ක්‍රියාවයක් තමයි මේ කර්මයේ ශක්තියක් ඇති කරගත්තට පස්සේ අර සිත් අපි කියන්නේ කර්ම සකස් කරන සිත් ටික ඒ සිත් වලින් අකුසල සිත් 12න් හරි මහා ආභාවචර කුසල සිත් 8න් හරි ඥාන සිත් වලින් හරි අරූපාවචර සිත් වලින් හරි ඒ ඥාන සිත් වලින් මොකක් හරි කර්මයක් ඇති කරගත්තම බුදුන් වහන්සේට පේනවා මේක ඇති කරගන්න ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ලබා දෙන්නේ නැහැ පෙර අගණ එක් එළු දෙනක ඈළඟ ලෝභ ගරණේ හිස් ඊළඟ මෙමරණ වේය කාටත් බුදුරජාණන් පේනවා කර්ම ශක්තිය ඇති කරගත්තා මේ විපාක සත්‍ය ගත්තට පස්සේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් බොහෝ කාලයක් මුළුල්ලේ ඇදිලා බොහෝ කාලයක් මුළුල්ලේ මේක විපාක සත්‍ය නිද්‍රාගතව ඉන්න පුළුවන් අවශ්‍ය වෙලාව එනතොත් පාස වෙලාවෙකට ඉතින් දැන් උදාහරණයක් ගත්තොත් එක පේර ඇටයකින් පැල කර ගන්න පුළුවන් පේර ගහ. නමුත් ඒ ගහේ ඒ සමාන කැටයක් ලැබෙන්නේ නැහැනේ. ඒ කැටයක් ලැබෙනවට තමයි පුදු වෙන්නේ. හැබැයි එක ඇටේ හදලා පේර ගහන්න පුළුවන්. ඒ වගේ පේරට කීයක් දෙන්න පුළුවන්? ඈ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් බිහි කරන්න පුළුවන්. ඒ කර්මයේ තියෙන හැකියාව. ඒ කියන්නේ ඇති කර ගන්නව කර්ම ශක්තියට පුළුවන් විපාක වශයෙන් මොකද මේ විපාක ප්‍රත්‍ය අනුසාරේ මොකද මේ පාප බොහෝ වාරයක් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් උපන්නා. අකුසලයටත් එහෙමයි කුසලයටත් එක ධාර්මයක් දුන්නම පුළුවන් කල්ප ගානක් සමවිදින්. එක කොස් ඇටයක පුළුවන් කොස් ගහක් හදලා ඒක ඒ හා සමානට කියත්ම ලක්ෂ කෝටි ප්‍රකෝටි ගානක් උපන්නා. එකත් බුදුන් වහන්සේ දැක්කා. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරලා දුන්න මිනිස්සුන්ට අකුසලයේ අත්හැරලා කුසල් කරන්න. හැබැයි ඒ දෙකම කරලා ඉන්න එපා. මොකද හිත දමණය කරගන්න හිත දමණයන කරනොත් ওই දෙකෙන් නිදහස් වෙන්න
ඔයි දෙකෙන් නිදහසෙන් නැති තාකල් මනුස්සෙක්ට සදාතනික සතුටටපත් වෙන්නේ තාවකාලික සහ දැන් මේ නියාම ධර්ම තේරුම් ගත්තට පස්සේ තාවකාලික සහනය ලබා ගන්න පුළුවන් දැන් ඔන්න ඔය දෙන්නම නිදි අයත් දෙහැ කියලා හා අම්මා වයිද ඩීවී ටික ගන්න එක දුක් දෙහැ හරි ඊළඟ මොකද වෙන්නේ ඒ නිසා අපිට දෙන හොඳට තේරුම් ගන්න මෙන්න මේ ආකාරයට මේ පන්තියට එන අය මට හොඳ ළමක කියලා දෙන්න වැඩ නැහැ ඔයගොල්ලෝ මටත් වඩා හොඳ ළමක දන්නවා හැබැයි ඔබේ ඔබේ ප්‍රඥාව අවදි කරලා මම මේ කියන ගොඩාක් දේශන පුළුවන් මේ හොඳ ළමක කියන දෙකෙන්ම අයින් වෙන දැන් ඔබ හොඳ ළමක සෑම ගොඩාක් ධර්ම දේශනාවලින් අහලා වෙන්න හොඳ ළමකෙන් අයින් කරන හොඳ ඔයා ගන්න ඉතින් මම ඒකම කියන්නේ නැහැ මොකද ඒකම කියන්නේ නැහැ මිනිස්සු හොඳ ළමක ගැන හොඳ දන්න ඕනට වඩා ගන්න දැන් ඔබ හොයා ගන්න ඕන පොද හෝ ඩාකෝල ඉන්න ක්‍රමයක් නෙවෙයි මොකද්ද සිත දමණය කරගන්න එක. මොකද හොයා ගන්න ඕන මොකද හොද නරක කරා කියලා එක යුද්ධයක්. හොද නරක කිරීම යුද්ධයක්. මොකද දැන් හොද කරන එක යුද්ධයක් නෙවෙයි මොකද දානයක් දෙනකොට උදේ නැගිටලා. එහේ ඊළඟට මොකද එළවලු කඩවල වල ගිහින් ගෙනල්ලා සති ගානක් ප්ලෑන් කරලා ගිහිල්ලා උයලා කන්න දීලා. ඉතින් ආමුදුරේ රහ නැහැ කිව්වොත් අයි මොනවාරේ නැගී ටිකක් දාලා හදලා දීලා. ඒ පින් ටික ලබාගෙන යුද්ධයක් නෙවෙයිද? යුද්ධයක්. ඒක යුද්ධයක්. පාප කරත් එහෙම සමාන මදුරෙක්ට ගහ ගන්න ගිහිල්ලා පය පැටල බිම වැටෙන කොල්ලොලින් ලේ ගිහිල්ලා තමයි උට ගහගන්නේ. ඒකත් යුද්ධයක්. බොරුවක් කියන්නේ ගැත් එහෙම. ඒත් මේ දෙකම යුද්ධයක්. මනුස්සයාට දිව්‍ය ලෝක ඉබේ පාත් වෙන්නේ නැහැ. මෙහි ඇවිල්ලා නිදි කිරාගෙන බැලුම් නහගෙන නැගිටගෙන එහෙම පුසල් රැස් කරගන්න. ඒ යුද්ධයක්. දැන් මේ පන්ති දෙක නම් කොහොමත් යුද්ධයක්. ඒත් ඒ වගේ යුද්ධ දහසක් කරත් වැඩක් නැහැ. ඒ වගේ යුද්ධ දහසක් කරලා වැඩක් නැහැ. තමන්ගේ හිත දිනාගන්නේ නැහැ. හරිද? අය දමපද ගාතාවක් තියෙනවා. ජෝසස්සං සහස්සේන එහෙම කියලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද බුදුන් වහන්සේ දේශනා කරනවා? යුද්ධ දහහක් කරලා දිනලත් ඒක වැඩක් නෙවෙයි. තමන්ගේ හිත දිනාගන්නේ හිත දිනාගන්න බෑ. කුසල අකුසල දෙක. ඒ දෙකම මොකද වෙන්නේ? අකුසලයේ හිත කොහොමවත් මුදල කුසල් පැත්තේ ගිහිලා අවසානයේ කුසල් අකුසල් දෙකෙන්මයි මේක දවසක් තමයි හිත දිනන්නේ. එදා කාටවත් හිත දිනේ නැහැ. බුදුන් වහන්සේ තමන්ගේ හිත දිනා ගත්තේ වජිරාසනේ මතේ බෝධි මූලයේදී. ඒ තාක්කල් වෙනකන් උන්වහන්සේ හිත දිනාගෙන තිබුණේ නැහැ. අර උන්වහන්සේ මොකද කරේ? පාරමී ධර්ම පිරුවා. මොනවද පිරුවේ? හොදයි යන සම්බන්ධ දේවල් වල උපරිමය කරා. දන් දීමේ උපරිමයටම ගියා. සිල් රැකීමේ උපරිමයටම ගියා. ඊළඟට ගියාම ඉවසීමේ උපරිමයටම ගියා. ඒ උපරි ඒ වර්ධනේ වද ඒ උපරිමයට ගිහිලා උන්වහන්සේ තේරුම් ගන්න කරගන්න තිබුණ එකම දෙයයි තම සිත දිනා ගැනීම. ඒක තමයි මොකද වෙන්නේ? බුද්ධත්වයේ වශයෙන් දිනාගත්තේ හිත. අන්න ඒ වෙලාවෙන් පස්සේ උන්වහන්සේ කියනවා මම පුණ්‍ය පාපා පහිනස මම පිනයි පවයි දෙකම අතහැරපු කෙනෙක්. මම පිනයි පවයි මොකද පින තීරකව පවතින දිව්‍ය ලෝක තීරණ හැමදාම නිරයක් පවතිනවා නිරය තීරණ තුරු හැමදාම දෙව්ලොව පවතිනවා ඒ දෙක අතර මැදකුත් තියෙනවා මේ වගේ මනුස්ස ලෝක එහෙම එකකුත් තියෙනවා ඒ වගේම හොඳ නරක අතර මැදක් තියෙනවා හැබැයි බුදුන් වහන්සේගේ ධර්මයේ අපිව ගේනවා මැද වෙත මොකටද ගේන්නේ මධ්‍ය වෙත ගේනවා ඒ මධ්‍ය වෙත මනස ගෙනාවට පස්සේ මේ විභේදනයේ මනස නිදහස් විභේදනය කියන්නේ බෙදීමෙන් නිදහස් දැන් ඔබ හරියට ඔබ කවුද කියලා හොයාගෙන හොදාගෙන යනකොට මනස මැද වෙතට යනවා. ඒ අරකට මනස පින් පව් කියන දෙකෙම අයින් වෙලා වගේ. හැබැයි තාම නිදහස් වෙලා තාම මේ දෙක අතර මනුස්ස ලෝකයක් තියෙනවා. ඈ ඒ වගේ තමයි මොකද වෙන්නේ? මේ මැදනුත් අයින් වුණාම තමයි හිත මොකද වෙන්නේ? දමණය වෙන තැනට යන්නේ. දන්තෝ දමයට සෙට්ට. ඒ කියන්නේ දමණය වෙච්ච ශේෂ්ඨ තැනට තමයි යන්නේ. ඒක තමයි මොකද නිර්වාණ ධාතුව. මොන ධාතුවද? ධර්මයේ කර්ම විපාකයේ පිළිබඳව තව බොහෝ දේවල් කියලා දෙන්න තියෙනවා. දැන් ඒක කාර්ය නෙවෙයි. මේක යථා කාලීනවත හම්බුනොත් කියලා දෙනවා. ඒවා නැත්නම් ඔබ මේකේ තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. මේ ප්‍රත්‍යසක්තියේ පවතින දරු හේතුඵල ධර්මයේ පවතින දරු පාද පවතින. ප්‍රඥාත්මක් පවතින. ප්‍රඥාත්මක් පවතින දරු නිත්‍ය සුඛ ආත්ම සංඥාවක් පවතින. ඒක ඒ තුන පවතින දරු මනුස්සයන්ගේ චිත්ත පීඩාව පවතින. චිත්ත පීඩාව පවතින දරු සැලසීමක් නැහැ. සැලසීමක් නැති වෙන දරු දුකක් පවතින. එනිසා මොකද හේතුඵල ධර්මයේ යථාභූතයටපත් වෙච්ච දරු මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීමක් ඇති වෙනකොට හිතේ බෝධිආග වැඩෙනවා. බෝධිආග වැඩෙනකොට හේතුඵල ධර්මයෙන් හිත නිදහස් වෙනවා.
අසංකත ධාතු ස්පර්ශ කරනවා. එතකොට මිනිස්සෙට සදාතනික සැරසීමක් ආ සදාකාලික සුවයක් පවතී. එහෙම. දැන් තාම පොඩ්ඩක් එක වීජයකරුම් මම මේ කර්මය විභාගය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපි ගමු චිත්ත වීතිය කියමු සෝතද්වා චක්කුද්දාරික භවාංග භවාංග චලන භවාංග ඊළඟට පඤ්චද්වාරා ඊළඟට චක්කු විඥාණය සම්පටිච්ඡන්ණය සන්තිරණය වත්තපණය ජවන් ඊළඟට තදාරම්මන භව එතකොට මේ භවාංග සිත්වල දින විපාක ප්‍රත්‍ය මොනපත්ද තියෙන්නේ විපාක සිතන්නේ ඊළඟ භවාංග ජලයේ මොකද්ද විපාක භවාංග උපත්තේන විපාක මේක ක්‍රියා චක්කු විඥාන විපාක සම්පටිච්ඡන්නේ විපාක සන්තිරණය විපාක වත්තමනේ ක්‍රියා ඒ කියන්නේ විපාකයක්වත් එතනින් නැති වෙන කර්ම ශක්තියක්වත් නැහැ කර්ම ප්‍රත්‍යක්වත් ඒක කියන්නේ ජවන් වලින් හදනවා කර්ම ප්‍රත්‍ය මොනවද හදන්නේ කර්ම කර්මයේ හදන මේ කර්ම නව කර්ම මේවා විපාක කියන්නේ පෙර කර්ම වල ඵල දරන අවස්ථා ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කොළේ කොළයක් හැවිලා තියෙන නැට්ට නැට්ට හැවිලා තියෙන ගහට ගහෙන් ගහයි නැට්ටයි ගිහින අවස්ථාව තමයි විපාක මේක මොකද්ද කර්ම. දර මේ ප්‍රත්‍ය දෙකම මේ චිත්ත වීතිර උදව් වෙලා තියෙනවා. මේවා පුරාණ කර්ම වල ස්වභාවය. මේවා මොකද? නව කර්ම. මේක මොකද? හදාගත්ත ලෝකය. මේක තමයි ඊළඟ ලෝකය නිර්මාණය. එතකොට අපි කර්මයේ වශයෙන් විපාක වශයෙන් කතා කරන්නේ සිතේ යම් යම් ස්වභාවයන්. සිතේම යම් යම් සිතුවිලි වල ස්වභාවය. ඉතින්. දැන් මේක තියෙනවා මේ කර්ම පත්‍ය මෙහෙමයි. කියලා තියෙනවා. කුසලා කුසලා කම්ම විපාක කන්දාන කටත්තාට රූපාන කම්ම පච්චේන පච්ච කුසල අකුසල චේතනාව ඵලදරීම් වශයෙන් හටගෙන සමෝහයන්ට සිතගේ ආරම්භයට සබහාට සිතේ වශයෙන් උපකාර වේ චේතනා සම්ප්‍රයුක්තකාන ධම්මාන සම් සමුත්තානජ රූපාන කම්ම පච්චේන පච්ච යන රූප වලට උපකාර කරනවා කියන්නේ ඊළඟ විපාක පච්චේ විපාක ධර්මතා වශයෙන් වල උපකාරය මෙසේ විපාක චත්තාරෝ කන්ද ආරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චේන පච්චයෝ මානස විපාක ධර්ම සමූහ සතර ඕරොන්ට සතිය සභාව ගැන්වීම උපකාර වේ. ඊට මෙතන දැන් තව ගන්නන්න තියෙනවා. එක මේ වේදනා දැන් හිතේ තියෙන මොකද වේදනා සංඥා දැන් අපි නාම රූප වලට ගන්නකොට ගන්න රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංකාර විඥාන එවට බෙදිලා යන විදිහ මෙතන උගන්වනවා අපි ඒක පස්සේ කාලෙක බලමු. දැන් ඔය සරල සිද්ධිය මම පැහැදිලි උතර පැහැදිලි කරා. ඔබද ඊළඟට දැන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. දැන් මේ තාම මේ දෙක උගන්වන්න තියෙනවා. ඒ නිසා ආර්ය සෝමෝ මුත්‍රේ කියව ගන්නවා. අනුපස්සති පහ හදාගන්න. ඉතින් ඒවත් අර බුද්ධ අනුසති, ධම්මානුසති, සංඝානුසති කියන එක අනුසති කියන එක තියෙනවා නේද? පස්සති කියන එකෙන් තාපද කිව්වල තේරුම් ගන්න. ඒක පොතල ඒවා තියෙනවා. ඔබ වහන්සේ මේ ධර්මයේ
ඉගැන්වීම සාදා ප්‍රඥාව පහළ වෙනවා. ඒකත් පාතරු ගෝධි නිවාර කර අපවදකට පාරමිතා ප්‍රතිකව දෙන්නේ. අපද කවුද? හරි ආයත. ගොඩාක් ඉව වඩා වඩා ඉගෙන ගොඩාක් සම්පති මට ඉගෙන. මේ මා ප්‍රසංසාවට ලක් කළ දින මේක නම් මට සතුටුයි. තමයි මට දුකක් තියෙනවා ඒක. මේ මෙච්චර ගොඩාක් ඉගෙන ගෙන හිත විදහාවක් තියෙනවා. ඒ අදාළ කෙනාගේ කන්නාඩි දූවිලි තට්ටුව පිස දාලා ඒ හිතේ ප්‍රබාසර භාවය අවදි කරලා පබසර විදම් භික්කවේ ඒ ප්‍රබාසර සිතට සත්‍ය දැන ගන්න උදව් කරන ගැඹුරු ඒ නිර්වාණ ධාතු ප්‍රත්‍යක්ෂ කර ගන්න උදව් කිරීමක් පමණයි. මේ පဋාණ ධර්මයේ හරිම ගැඹුරු හරිම සියුම් මේව හරියට තේරුම් අරගෙන කල්පනා කරොත් වෙනකොට මානසික දූවිලි නැති වෙනවා. මොකද නැති වෙනවද? හැබැයි මේව ඔක්කොම තියෙද්දි අර ඉස්සර තියෙන දූවිල්ල තවත් දූවිල්ලක් විතරක් ඉස්සර තියෙන චොපයක් නැතිනේ. ඉස්සර තියෙන චොපයක් ඒ කන්නාඩි වෙන්නේ. මම හැමතිස්සෙම හදන්නේ මේ කියන්නා වූ වචන වලින් කිසි වැඩක් නැහැ. හදන්න ඔබේ මනස තියෙන දූවිලි තට්ටුවක් පිහදාලා දෙන්න. නමුත් ඒක බුදුන් වහන්සේ කියන්නේ මේ වැන්නේ බුදුන් වහන්සේට පාර කියන්න පුළුවන්. හැබැයි මේ පාර යන්න ඕන කවුද? ඒ වගේම මට දූවිලි කඩන්න විදියක් කියලා දෙන්න පුළුවන්. ඒ කඩා ගන්න ඕන බද ගන්න ඕනෝ කඩා ගන්න ඕනෝ තමයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් පාර පෙන්නන්න විතරයි. ඒ පාරේ ඔබ වෙනුවෙන් ගමන් කළ ඒ කියන්නේ උන්වහන්සේට පුළුවන් වචන කියලා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියන්න. හැබැයි මේ වචන පාර යන්න භාවිත කරනවද? පාර නොයා ඉන්න භාවිත කරනවද කියලා සුදුසු වෙන්නේ කවුද? ඔබට පුළුවන් බුදුන් වහන්සේ වචන වල අහගෙන පාර නොයා ඉන්නත් ඒක භාවිත කරන්න. දේවදත්ත කරේ ඒක. ඔහු පාර යන්න භාවිත කරන්නේ පාර නොයා ඉන්න කෝකාලික කරෙත් ඒක. එතකොට ඒ ගොඩාක් අය කරේ ඒක. අර ටික දෙකක් තමයි මොකද වෙන්නේ? පාර සොයාගෙන තමන්ගේ මනසේ දූවිලි කඩාගෙන යන තරම පාවිච්චි කරනවා. මෙතෙන්ට දෙකොට්ටාසෙම එනවා. මේ පන්තියකට ඒ දෙකොට්ට එක්කෙනෙක් එනවා මේ දිග අහගෙන මොකක් කරගන්නද? දූවිලි ටික පිස දාගන්න. තව කෙනෙක් එනවා මෙතෙන්ට ඒ දූවිලි ටික මොකද වෙන්නේ? තවත් අලව. පට්ටාරේ වලවත්තම ගොඩාක් සතුටුයි. දැන් ලොකු තට්ටුවක් ඇවිල්ලා තියෙනවා. මට හරි සතුටුයි. එහෙනම් අපි ප්‍රත්‍ය ස්වභාවයන් කල්පනා කරද්දී හිත නිදහස් වෙලා යනවා. අර වගේ තිලක්ෂණය ගැන වැටීම වැඩි වෙනවා නම් ජීවිතේ සතුට වැඩි කරනවා. ඔබ දූවිලි ටික ටික කඩනවා. හැබැයි මෙහෙම වෙනවා නේද? මේවත් දන්න ඔක්කොම දන්න. දුකත් වැඩි වෙනවා.
ලෙඩ රෝගත් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට මනසක් කම්පණය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? දුවිලි බැඳිලා. හිතාවදි වෙලා නෑ. පටිච්චසමුප්පාද ධර්මයේ පංච උපාදානස්කන්ධෙම දෙය තිලක්ෂණය ප්‍රත්‍යව හරියට තේරුම් අරගෙන නෑ. තේරුම් ගත්තා නම් මේව හරියට තේරුම් ගත්තා නම් ඒ කෙනාගේ සතුට වැඩි වෙනවා. වෙනදට වඩා ප්‍රශ්න වලට මුහුණ දීමේ ප්‍රශ්න නැති වෙන්නේ නෑ. ප්‍රශ්න කප්පරකට යා ටික ටික සතුටින් ඉන්න ක්‍රම හොයාගන්න. එච්චරයි. හරියට වඩා දරුවන් හිත බලන ක්‍රම දෙකක් කියලා දුන්නු ඉගෙන ගන්න එක හරි වැඩ දෙකක් තමයි මොකද්ද මේ ඔක්කොම ඉගෙන ගත්තත් අහා ඒක අවංකවම ඒ පරීක්ෂණය අවංකවම කරන්න ඕනේ බොරුවට කරගත්තත් ඒකෙත් ඔබට අවුලක් වෙනවා අවංකවම තමන්ගේ දිහා බලනකොට පිට වඩා හිතට සහනයක් තියෙනවා සහැල්ලුවක් තියෙනවා දැන් තමන්ගේ දරුවා මහත්තුරු ධනිය දීපල ඒවා කැඩලා බිඳලා විනාශ වෙලා යද්දි පිට වඩා ඉවසීමෙන් යුතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් ඈ එහෙමද ටික යම් කියන යහපතක් හරි වෙලා හැබැයි මේ ඔක්කොම තියෙන්නේ පෙර වගේම නะ මොකද වෙලා තියෙන්නේ පව් පොඩි හරි යහපතක් වෙලාද නැති කියලා ඔබ ඔබේ මනසින් ආවේ කාටවත් ඔබව පරික්ෂා කරන්න කාටවත් දෙයක කරන්න පුළුවන් ඔබට විතරයි නැත්නම් හිත බලන්න බැහැ මට ඒ ඒ ඥානේ අභිඥාව නැහැ තිවුරලා මම පාවිච්චි කරන්න හැම ගන්නෑ ඒ නිසා මොකද වෙන්නේ ඒක ඔබ ඔබ විසින් ඔබේ හිත බලන්න ඊළඟදී තමයි දැන් ඔයගොල්ලන්ට මට කියන්න වෙන්නේ ඊළඟ කාරණේ නැවත පන්තිය තියෙන්නේ ජනවාරි මාසෙ. මොන වාදේද? ජනවාරි අග හරියේ. ඒ දක්වා ඔයගොල්ලන්ට ඉන්න නිකන් නිදහස ලැබෙනවා. ඉතින් හොඳට කාලෙ දීලා ඉන්න. ඊළඟදී තමයි ওই DVD නැවත නැවත බලලා පට්ටාන දේශනාව මමත් ඒ ගැන කරපු දේශනාව 7 වෙනි 8 වෙනි එක. ඊළඟට ගිය සතියට කලින් සතියේ පට්ටාලේදී අර මුල් ප්‍රත්‍ය ටික ඔක්කොම එකතු කරලා ඉගෙනුවා කට්ටිය අඩු වෙච්ච දවසේ. එහෙම තමයි මගේ හැටි. තියරි උගන්නන්න අඩු වෙනවා. වැඩි වෙනකොට ඒක උගන්නන්න හොඳ නැහැ. මොකද ඒක කපටි. මාත් කපටි. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ ප්‍රත්‍ය කර්ම ප්‍රත්‍ය මේ දෙක ගැන අද මේ DVD එක අරගෙන බලාගන්න. එතකොට ඕස්ට්‍රේලියාවේදී කරන දේශන බලනකොට අර අපේ වෙබ්සයිට් එකට ගියාම m2b2s2.com එකට ගියාම හේදි කරන ඒවත් අද කරාට පස්සේ හෙට බලන්න පුළුවන්. YouTube එකට බලගත්තම ගහවම ඒ නානෙත් එක ඒක ඔයගලට වඩා ඉතම. ඔතේ බලන විතර ඔයගොල්ලෝ ඊතර වෙනතුරු බලහන්. මොකද ඒ ඊතර වෙනතුරු ඔබට ලැබෙන්නා වූ ඔබේ එකපාරු දුවිලි පිහදාන්නා වූ වචන ඇහුනොත් මෙවැළම පිහදාන්න. සමහර වචන තියෙනවා දුවිලි 7-8ක් එක වචනයකින් වලින් කරන්න පුළුවන් එක වචනයකින්. අර කාට දාන කීරියට වගේ. සමහර වචන කෝටි ගානක් දෙවත් ඒ වචනේ එනකම්ම සමහර වෙලාවට ඒ චිදුර පිළිදාන්න බෑ. එහෙනම් විතර විතර ධර්ම සේවනය කරන්න, විතර විතර සිහියෙන් ඉන්න, විතර විතර පින්කම් කරන්න, විතර විතර හිත තැපත් කරගන්න. හැබැයි එකකින්වත් කවුද ඔබ පාරිශුද්ධයි කියලා හිතන්න ලෝකෙන් ලොකුම පාපය තමයි පිරිසිදුයි කියලා හිතේ. අනිත් පාපේ තරම් බලවත් නෑ. ඔබ පන්සල් වලට ඔබ පාරිශුද්ධයි කියලා ඔබට දැනෙනවා නම් ඒක ලොකු පාපයක්. ඔබ දත් දෙනකොට ඔබ පිරිසුදුයි කියලා ඔබ දැනෙනවා නම් ඒක ලොකු තම පාරිශුද්ධයි කියලා හිතනවා නම් ඒක තව පිරිසුදු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ලොකු බලවත් පාපය කවරේ තම පාරිශුද්ධයි කියලා කල්පනා කරනවා. ඔබ දෙකියක් මමත් මේ පැනලාගෙන දෙයක් නිසා. මොකෙන් පැනලාගෙන දෙයක් නිසාද? ඒ නිසා එහෙම පාඩුවේ නිදහසේ ඉන්න. ඊළඟ දේ තමයි ඉවසනකොට ප්‍රධානම ගුණාංග ඉවසීම. ඒක මොකක්ද? කන්ති පරම තපෝතික නිබ්බාන පරම වදන්ති බුද්ධ තමොඩක් කල්පනා කරලා බලන වචන දෙක දිහා ඉවසීම උතුම තපස කියලා කියනවා නිවන උතුම සැපේ කියලා කන්ති පරම තපෝතික නිබ්බාන පරම වදන්ති බුද්ධ බුදුරු කියනවලු නිවන උතුම සැපයි කියලා ඉවසීම උතුම තපසයි කියලා ඒ බලන්න නිවන ගාවට තපස කියලා තියෙන මොකක්ද ඉවසීම වාසේ තපස කියන්නේ කොර ගල් වල ඉන්න එකවත් කැලේ ඉන්න එකවත් නෙවෙයි මොකද්ද සැබෑ ඉවසීම ඒක තමයි තපස මොකද්ද කියන්නේ තමට අවංකවම ඔයගොල්ලෝ උත්තර දෙන්න මහා වලක් කාරලා තියෙන කැලේ යනකොට දැන් නැතුව ඒ වලට ඇදගෙන වැටෙනවා වැටිච්චව වෙන මොකද්ද කරන්නේ වැටිච්චව මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ අර වැල්පටවල් එන්නේ තුන හතර දිවට තුරටියෙම කෝ වෙන්නේ
මොකෝ වෙන්නේ? දේ තීර වල්පටවල් කඩාගෙන යනකොට මේ වඩාත් හැදෙලොත් බැඳලා යනවා. දැන් ඊට පස්සේ මොකද මේ අපි කියමු වලක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? වල. ඒක හොතර අපලා අදාහ ගන්න. ඔබ විතරක් අහගත්තත් ඉවත් දකින්න පුළුවන්. හරි. මහා වලක් තියෙනවා. අඩි 100 කියමු අඩි 100ක් විතර ගැමු. ඒ වලට දැන් වැටෙනවා. වැටුණා පස්සේ මෙහෙම මේ වලක් ගියා බැල්ල එහෙම තියෙනවා. මෙහෙම තියෙනනේ. તો මේ වනාන්තරයේ මැද වැලකට වැටෙනවා. දැන් මොකද්ද මෙහෙල කරන්නේ? මෙහෙට ගියව ගම. ඈ? ඔකේ ගොඩේ ඉන්න බල්ලද? ඔකේ ඉන්න බල්ලද? ඔක ගොඩේ ඉන්න බල්ලා යක උස්සන. ආවකලේ ගොඩේ ඉන්න බල්ලා. ඔය වලට වැටෙන ගොඩේ ඉන්න බල්ලා යක උස්සන. දැන් ගොඩේම සඳහා මොකද දැන් ඔබ කරන්නේ? ගොඩේම සඳහා වගේ වලකට වැටෙනවා. අල්ලගෙන උඩට එන්න හදනවා. ඒ කඩාගෙන උඩට තියෙන වස්ස මොකද කරන්නේ? දැන් වල්පට වල දැන් අල්ලගන්න. එතකොට මොකද කරන්නේ? කෑ ගහ. ඊළඟට කෑ ගහ කවුත් එන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඈ? බලන්න මේ පන්තියට ආපු අයට නිවන් දකින්න සුදුසුකම් තියලා තියෙනවා. මොකද තියලා තියෙන්නේ? ඒක මට හරිය සතුටට කාරණයක්. ඒක මගේ මහා සතුටට කාරණා. ඔබට වලක වටනෝ ගොඩේ ඉන්න උමනාද එක ලොකු සතුටක් මට. හැබැයි මට ඊළඟට සතුට තමයි තීන වැල්පටවල් ටික කඩාගන්නේ. දැන් අම්මම වගේ නම් මේ වලකට වටනෝ ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලා වලේ උස බලනවා. කීයද අඩි 100ක් ගෙදර කෑ ගැහුවොත් මගේ හඬ වැඩි එහාට යන්නේ නැහැ. ඉතින් මොකටේ වලකට වැටලා දැන් එතන ඉඳ මෙයා කෑ ගහලා ඉදිරි දව ගන්න ඕන. කෑ ගහලා ගුරුදණ්ඩ කඩා ගන්න ඕනේ නැහැ. පාඩුවේ ඉතලා දැන් බලන්න මට දැන් මේ වල ඇතුලේ ජීවත් වෙන්න මොකද්ද තියෙන්නේ? මේ වල ඇතුලේ ජීවත් වෙන්න තියෙන මේ වැල්පටවල් ටික ඒක බලන්න හොත නැහැ. කවුරුහරි බේර ගන්න එක දවසක් යනකම් මොකද කරන්න ඕනේ? ඒකේ එනකොට කන්න පුළුවන් ඒව කාලේක පරිස්සමෙන් තියාගෙන පාඩිය වාඩි වෙලා ඒක වලට වෙනවා. ඒ මොකද වාඩි වෙලා ඉන්නේ? මේ ආවට ගස්වල කොළ තියෙන මොනවද තියෙන්නේ? කොළ මේකට වැටෙනවා. වැටෙනකොට මොකද වෙන්නේ? වල පිරෙනවා. ඒක කාල් පිරෙනවා මෙතෙන්ටම පිරෙනවා බලාගෙන ඉන්න එච්චරයි. එතකොට ගොඩ ඇවිල්ලාද නැද්ද? කාලයක් ගියත් ගොඩ ඇවිල්ලා. එහෙ බලාගෙන ඉන්න මොකද තියෙන්න ඕනේ? අන්නේට වඩා ඉවසීමක් තියෙන නිවන් දකින්න. ඒ ඔයාලා පට්ටාලිගෙන අතට ඒක තේරුම් අරගෙන නැහැ. ඉස්සෙල්ලාම තමා ආවට වටපිටාව බලනකොට තේරෙනවා මිට කලින් වලවල් දැකලා තියෙනවා. ඒ වලවල් මොකද වෙන්නේ? මේ වලෙන් කෑ ගහලවත් වලල්ලකටවත් ගිහිල්ලා ගොඩ එන්න ඉතල බලන්නකොට ගොඩට යනකම් ජීවත් වෙන්න ක්‍රමයක්. ඉතල මොකද කරන්න තියෙන්නේ? ඒ අවට තියෙන වලපටවල එල්ලේ කඩලා මරා ගන්නේ නැතුව ඒක තියාගන්න කන්න. ඊරස් වල ඒක කාලා බීලා කෑ ගහලා ඇගේ හයිය නැති කරගෙන පාඩු ඉන්න මොකද්ද? ජීවත් වෙන්න ඕන නිසා. හරි කොලේ කොලේ වැටිලා කොලේ කොලේ වැඩිලා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා මේ වලත් తీරනවා. తీරනවා නිකම් ඔටෝම උඩට කාර් දෙහි දවසක් ඉන්න පුළුවන්. ඔහෙල මේ වරණ වැටුණට පස්සේ වැටිච්ච නිසා නේ මැරෙන්නේ. කෑ ගහලායි නගින්න ගිහිල්ලා කුණටිය කඩාගෙන මේක වැරලා කොළ වැටෙනකොට බස් බාවද කියලා ඉවත් හොයා ගන්න නෑ. මොකද හොයා ගන්න නැත්තේ? අට කඩුවක් අට මනුස්සෙක් හොයා ගන්න නෑ. ඇයි? කලබලේ නිසා. මොකක් නිසාද? පදියම නිසා. ඔන්න ඔය වගේ ඉවසීමක් කාට හරි තියෙනවා නම් එයාට පුළුවන් මොකක්ද කියන්නද? නිවන. හැබැයි අන්නේ නිවනට අවශ්‍ය ඉවසීම හොයාගන්න තුරු එයා මහන්සි වෙන්න ඕන. මොකක් වෙන්න ඕනද? මෙන්න මේ නිවන් දකින්න අවශ්‍ය ඉවසීම හොයාගන්න කව විතරයි කෙනෙක් වීරය කරන්න ඕනේ. ඊට පස්සේ එයාට වීරය කරන්න දෙයක් නැහැ. මොකද කිව්වේ? නිවන් දකින්න අවශ්‍ය ඉවසීම මොකක්ද කියලා හොයාගන්න කව කෙනෙක් වීරය කරන්න ඕනේ. ඊට පස්සේ එයාට වීරය කරන්න දෙයක් අර සෝරට බුදුහාමුදුරු කිව්ව එක. දැන් කකුල ලේ දාගෙන වැඩක් නැහැ. මෙන්න මේක අඳුර ගන්න කියලා උන්වහන්සේ වීණාය තතුපවා කළා කිව්වම සෝර අඳුර ගත්තා. නිවන් දකින්න ඕනේ ඉවසීම මොකද්ද කියලා එච්චරයි. නිවන් දකින්න තියෙන පරම සුදුසුකම ඉවසීම මොකක්ද? කන්ති පරම හරියටම නිවන් දකින්න ඕනේ ඉවසීම දැක ගන්නකොටම දැන ගන්නකොට මේ මොහොත මේ නිවන් දකින්න. දුකින් නිදහස් වෙනවා. මොකෙන් නිදහස් වෙනවද? දැන් මෙතන දුකින් නිදහස් වෙන්න බැරි. මේ ඉවසීම වල හරියට වීරයෙන් අඳුරගෙන නැහැ. ඒ දක්වාම කෙනෙක් අවිදින්න ඕන දුවන්න ඕන මහන්සි වෙන ඕන බඩ ගන්න ඕන. ඒ බඩ ගන්න ඕන මොකක් නිසා නෙවෙයි. නිවන් දකින්නවා ඉවසීම හොයා ගන්නවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ නිවරණ කලින් මුඩින් තියෙන වචනේ කන්ති පරම
තපෝති තික්කා නිබ්බාන පරම වදද්දි බුදුවරු කියන්නේ ඉවසීම උතුම්ම තපස වෙනකොට නිවන උතුම්ම සැප වෙනවායි කියනවා. හරියටම තේරෙනවා. අර ත්‍රිවිල් වල පිටිපස්සේ ගහලා තියෙනවා ඉවසල ඉවසල බැරිම තැන එතනයි ඉවසිය උතුම්ම තැන. ඒ හරි පුදුම දේවා. එහෙනම් අනේක හොඳට මතක තියාගන්න. ඒ නිසා දැන් මේ දැන් පළවෙනි සතිය ඉඳලා මේ අද සති පාන. පළවෙනි සතිය ආපු ඇතු පළවෙනි. දැන් මෙතන ඉන්න 50ක් විතර තියෙනවා. අනිත් අය පළවෙනි සතිය පස්සේනේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි සතිය මේ 300කට වඩා හිටියා. 300කට වඩා හිටියද? දැන් 50කෙන් 250ට මොකද නැත්තේ? තව සති 15යි. තව සති 15ක් කරාට උත්තරේ නුඹ භාගයයි. කියලා දෙන්නේ. බාගය ඒ තරම් ඉවසීම තියෙනවා. ඉතින් තව තුන්වෙනි පාළුවේ 45යි. ඒ වෙනකොට එන්නේ ඔතනින් ඔසපු අයගේ 10 දෙනෙක් විතර. ඉතලා මෙතන ඉන්න කොහොමත් කට්ටිය අර අලුතෙන් ආවිල ගොඩ වෙලා යන ඒගොල්ලෝ එනවා. ඒගොල්ලෝ ඉන්නව නැත්නම් මේක නේ හිස් වගේනේ. ගොඩ වෙලා යන කට්ටිය. හරි. මුල් සතිය ඉඳලා මම මේ කියන්නේ. ඉතින් සති 60ක් යනකොට පහක් ඒ පහ මුලින් ආපු අයගේ පහක් ඒ වටින් පිටින් ආපු අය ඒ මට ඒ ඉවසීම. දැන් බලන්න YouTube එකේ දේශනා බලනකොට පළවෙනි දේශනාව බලලා තියෙනවා 50,000 60,000. ඊට පස්සේ ඒක අග දේශනාව වෙනකොට බලලා තියෙනවා 1000යි 1500යි. එතකොට පේනවා මිනිස්සෙගේ කොච්චර ඉවසීම අඩු මිනිස්සු ලෝකෙ ඉන්නවද කියලා. කියන්නේ ඒක අවසන් වෙනතුරු ඉවසගෙන බලන්න කාලයක් නැහැ. මිනිස්සුන්ගේ ඉවසීම අඩු මාදු. එහෙම ඉවසීම අඩු මිනිස්සෙට නිවන් දකින්න නැහැ. එය නිවන කියන්නේ උපරිම ඉවසීම ලබා ගන්න ඕන දෙයක්. ඉවස ගන්න ඕන, අතහරින්න ඕන, ඉවස ගන්න ඕන, අතහරින්න ඕන. එච්චරයි. දැන් කියලා වලගේ වලකට වැටුනොත් ඔක්කොම මොකද කරන්නේ ඔය? දඟල තමයි. මල් කඩා ගන්න ඕනේ. කොච්චර මොඩකම. අර වටේ පිටේ පොල ටික එනවා බලාගෙන ඉන්න බෑ. බල අපි කව කතා හොඳට හිතා. හොඳට කල්පනා කරන්න. ඉතින් අපිට පුළුවන් කොලෙක් එක දාන්න ඔහෙල ඉන්න වලට. නවත් ඔහෙලට වල දෙකල වෙනකන් ඉවසගෙන ඉන්න. එහෙම අපිට කරන්න දෙයක් නැහැ. අතේ පිටේ දින වටේ පිට දින උලාමලහමල කොලේ කොලේ බිම දාන්න පුළුවන්. අර මේ කොලේ පිටල ඉවරල යනකම් මිනිස්සේ ඉවසගෙන ඉන්න. ඒක තමයි පස්. ඒ වෙනකන් කැප වෙන්න බෑ. කැපවෙන්න බෑ. කැප වුණා කියන්නේ ජීවිතේ ධර්මය අවබෝධන එක දිගට මනුස්සයෙක්ට කැපෙන්න අමාරුයි. අමාරු කියන්නේ ඒ තරම් පාරමී ශක්තියක් යාතුල නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ විසිරෙන පණ්ඩරණක් වගේ. ගල් තුනක් දෙන්නේ ඇයිද බෑ. ඊළඟ දේ තමයි පින්වතුනි. ඊළඟ දේ මොකද්ද මතක් කරන්න හිටියේ. ඔයගොල්ලෝ මේ දේශනා නැවත නැවත කීප විටක් අහන. ඊළඟ දේ තමයි මෙතන මේ පද්‍යයට මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු වෙන මේ උපාසකම ගැන නැගිට්ටම හා හරි හොඳ ප්‍රශ්නයක්. මේ අම්මට ගොඩාක් තේරෙනවා. මේ අම්ම මේ තර මේ වගේ පහස කවුරුවත් අහලා නැහැ. හරි හොඳ ප්‍රශ්නයක් කියනකොට ඔහෙලට මොකක්ද දැනෙන්නේ? දැන් තමාගේ කොලේ අරගෙන මම කියනවා හරි සෝ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් මේ අහලා තින්නේ. එතකොට ඔහෙලට මොකක්ද දැනෙන්නේ? මොකක්ද දැනෙන්නේ? දැන් ඔහෙලට උත්තරේට වඩා හතුරු එහෙම කියමු එක කියන මම මේක නොදන්නව නෙමෙයි. එහෙනම් ඔය මම එහෙම කියනවා නම් මගේ ගාව මෙලක තියෙන මුළු ශේෂතම මගේ ගාවද? තේරුණා. ඉතින් ඊට පස්සේ මම ගොත් යල්කම උපාසකම් මට මේ ගෝණේ කියලා ඔහෙට අයක් කළානේ මට කියලා දෙනවා. ඒක කරන්න පුළුවන්. ඒක එහෙම කරන්න පුළුවන් ඔහෙල ගෙදරට මට දාන එකට කතා කරලා දාන දුන්නා මම ඔහෙල පැටිකිරිය වර්ණා කළා ඒක ඒක ලංකාවේ සම්ප්‍රදාය වාත් එක කොන්නෝ. දානක වල වල ගියා බුදුහාම මේ සත්ගුණවත් උපාසිකාව. එහෙම කොහොම මේ ගෙදර තියෙන රත්තරන් වඩු සල් 5000 වල ඒ වගේ අමිලොක් වල ඒක කාර් එක මාරන්න මට පේනවා. ඒකල එහෙම ලංකාවේ සම්පදාය නිසා මම දානක වල මල ගෙවල් වල ඒ අන්දරේ එහෙම කරනවා. නවත් ඔහෙල මෙතෙන්ට එන්නේ මොකටද? මොකටද මෙතෙන්ට එන්නේ? මේ එන්නේ ධර්මය අහලා තමගේ මමත්වය සතුටු කරගන්න යන්නද මේක අවබෝධ කරගන්න. ඉතින් අවබෝධ කරගන්න ක්‍රමය මේක තමයි. ඒ
මෙතෙන් දෙන්නේ ඒගොල්ලෝ යන්නේ නෙවෙයි. මෙතෙන් දෙන්නේ මොකද මිනිස්සෙට අවබෝධ කරගන්න එක වචනෙන් හරි උදව් කරන්නේ. එතන මේ කොලේ දැක්කට පස්සේ ඒ වර්ණා කළ වැඩක් නැහැ. මේකේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න ඕන. මොකද පෙන්නලා දෙන්න ඕන? අඩුපාඩු. එතන මට මේකේ පේන්න ඕන මේක ගත්තම මේක අඩුපාඩු. හොඳ දෙයක්. හොඳ පේනේම කියන්නේ. කිව්වොත් ඉවරයි. කිව්වොත් එනවා එයි තාඩි ගාඩේ පස්සට යනවා. එතන මේ පන්තිරේට ගොඩක් අය එන්නේ පොත අහගන්න. මොකක් අහගන්නේ? දෙයනේ මට ඒක කියන්න පුළුවන් කියලා හිතලා රවට්ටලා මට ආරාම හදලා චෛත්‍ය හදලා කොළඹින් ඉඳන් අරගෙන මට ඒක කරගන්න පුළුවන්. ඒක මම නොදන්න වැඩේ. මම හොඳ බිස්නස් කාරයෙක්. ඒක හොඳ තේරුම් ගන්න. මම ඒක කරන්නේ නැහැ. පන්ති වලට එන අය. එහෙම කරනවා ගෙදරදී වටපිටේදී හම්බුනෝ තේ. දැන් මට කොළඹ මේ ගැන මම හොයනවා මේ ධර්මයේ කියා දෙන්න මාසික වැඩසටහනක් කරන්න ඉඩමක්. එහෙම හෙව්වා. තාමම හම්බ වෙලා නැහැ. ඒ හම්බ වෙලා නැති අරම කරන්නේ නැති නිසා. අහල කම් බලන් ඉන්න බලන්න. ඒ ඔහෙලා මා පිළිබඳ ඔහෙලා මගෙන් එන්න මෙතෙන්ට එන්නේ ඔහෙලා අරමුණක් නැති මේක අපහසු. අරමුණක් කියන්නේ දුකින් නිදහස් වෙන උමනාව නැතුව තමයි බණහල් යන්නේ. ඒතර ඔය දේශකයන් වාසය ඔහෙලා බලාපොරොත්තු වෙන්නේ මේක මොකද්ද? ඔබගේ ආත්ම කරුත් ඒ විදිහටම කියලා ගෙදර යවන්න. එච්චරයි. එහෙම යවනවනම් අම්මෝ බලන්න තිබුණ මෙතන අද කොච්චර ඉන්නවද කියලා. ඔය නිදා ගත්තොත් නැගිටවන්න එපා අපි පව්. අපේ ආත්ම ගරුත්වය වලසන්න එපා පව්. ඔබ වහන්සේ අපිට යස්සෙක් වගේ දෙන්න එපා. එතකොට අපි පව්. අපිව බේරගලා දෙන්න අපේ නිවන් දකින්න ඕනේ පන්තියට එන්න දෙන්න එච්චරයි. ඒ කියන්නේ ඔබ ඔබේ අඩුපාඩු හොයාගෙන ඒවා හදාගන්න මෙතෙන්ට එනව නෙවෙයි. ඔබ මෙතෙන්ට එන්නේ මොකටද? ඔබේ ගෙදරින් එනකොට ගෙනාපු චරිතෙම අරගෙන ගිහිල්ලා දුක් විඳින්නේ. හැබැයි ඔබේ ওই තියෙන ඔබ පිළිබඳව තියෙන ඔබේ අදහස් ඔබේ මනස තුල පවතිනකම් ඔබට දුකින් නිදහස් වෙන්න බෑ. ඔබ පිළිබඳව තිබෙනා වූ ආකල්ප ඔබ තුල පවතිනකම් ඔබට දුකින් නිදහස් වෙන්න බෑ. ඒක කඩන ක්‍රම තියෙනවා. ඒ කඩන ක්‍රම මම දන්නවා. නමුත් ලංකාවේ මිනිස්සුන්ට ඒවා අල්ලන්නේ නෑ. අල්ලන්නේ නැත්නම් ඒගොල්ලෝ අවුරුදු ගණනාවක් තිස්සේ මේගොල්ලෝ මමත්තේ තිතක ගායන නිසා මමත්තේ තිතක ගායන. ඒ මමත්තේට මොනව හරි කිව්ව ගමන් මෙතෙන්දි කට අහගෙන කාලා ගිහිල්ලා අරෙදි ඩොක්ටර්ත් එක්ක මම අඳුරනාත් ඒ කියලා මගේ අතේ මට ඒකට මට ප්‍රශ්නයක් නැහැ ඒක ආවයි කියලා. අපේ අම්මේ නමවත් කියන්නේ එපා කියලා පණිවිඩ එනකොට මම දන්න මේ ඇයිට රැදිලා තියෙන්නේ මට ඒක දුකක් දැනෙන්නේ නැහැ ඒගොල්ලෝ මට බැලලා ආවට මට හිතෙනවා අනේ පව් කියලා එච්චරයි. ගානේ ගිහිල්ලා පිටින් ගිහිල්ලා ඒ මගේ අන්දරේ ඔක්කොම දිගාරලා ඊටස්සාව අඳුරට මේ අය ඉන්නවනේ මේ කට්ටියට කියලා ඒගොල්ලෝ මෙහෙට එන්නේ අර මෙතෙන්දි කරගන්න බැරි දේ කොන්න කමක් නැහැ මාර රිලීස් වෙන්න. එහෙම ආර රිලීස් වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ මම ඉතින්දී ඔබට කියා දෙන්නව ධර්මය ඔබ දැක්කේ නැහැ. ඔබ දැක්කේ මොකද්ද? ඔබේ ආත්ම ගරුත්වය නැමැති මහා භයානක ඝන සංඥාව කැඩීගෙන යනකොට ඒක හයියෙන් අල්ලගත්ත කඩන්න දෙන්න දෙච්ච නැහැ. ඒක සිදුරු ඇදුවා. ඒක දැන් මොකද වෙන්නේ? ඒ සිදුරු වහගන්න නම් මගේ අඟෙන් ගැඩොල් කපලා ඒක තියලා වහන්න ඕනේ. මගේ ඇඟ ගැඩොල් අබ්බවට පත් කළේ. දැන් මම ගැඩොල් මේ සිදුර හැදුවේ මමනේ. එහෙනම් ඒකේ වරදකාරී මම. ඒක වහන්නත් ඕනේ මම. එතකොට ඔහෙල මට දැනන මේක වැහෙනවා. හරි. දැන් පස් ඉවරයි. ඒක මොට්ට ජනතාවක් ඉන්න රටක් මේ රට. කිස්මිරිසු ඉන්න රටක් මේ රට. මේක අර හාමුදුරුවෝ කියන දිව්‍ය ලෝකේ කැඩිලාම කෑලා ඇත්තට මේ භූමිය දැක්ක මෙහෙමත් හිතෙනවා. මේකේ ඉන්න මේකේ පහළ වෙන මුනිවරු දැක්ක මෙහෙමත් හිතෙනවා. ඒකට ගොඩාක් මිනිස්සු මොඩයි. මොඩයි කියන්නේ හැමෝට මොඩා මොකද අවබෝධ කරගන්න බණ අහන්න යන නෙවෙයි. යෝනිසෝ මනසිකාරය දුරු කරගන්න අහන්න යන නෙවෙයි. තමන්ගේ දුක නැති කරගන්න අහන්න යන නෙවෙයි. මොකද ආත්ම ගරුත්වයේ බේරගෙන පාරිශුද්ධ මිනිස්සු බවට පත් වෙන බණ අහනවා. ඒක මේක බණ අහලා අරකොට ඉතුරු අපි පිරිසුදුයි. දැන් මගේ පින් පොතේ ලියන්න පුළුවන් අද බලට කියා. එහෙනම් පව් කිස් මිනිස්සු ඒගොල්ලෝ පින් කරගන්නවා මෙතෙන්ට ඇවිල්ලා බණ අහලා ඒක හොඳයි. හැබැයි ප්‍රත්‍ය ඇති වෙනවා මිසක් නිදහස් වෙන ක්‍රමයක් නෑ. සිදුරු හදන්න ඕන ඝන සංඥාව. ඝන සංඥාව සිදුරු හදලා ඝන සංඥාව කුඩු කරලා දැම්මට පස්සේ මනස නිකම්ම නිදහස් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න. දැන් මොකද දැන් මම තාම මාස ගානක් ඉන්නේ නැහැ. ඊට පස්සේ නැවත ආවිලා එක දවසක් ඔයාලා ඒ වෙලාව කියපු දේක් කවරට තේරුම් ගන්න. ඔයගොල්ලෝ භාගයක් ආවම මට ප්‍රශ්නයක් නෑ. මම මේක මට අවශ්‍ය දවසක කව ගන්න. කැප වෙන මිනිස්සු ඉන්න කව ගන්න. ඒගොල්ලන්ට උඹලාවක් නැත්තා. එදා කිව්වා. මේගොල්ලෝ උඹලාවක් ඉනා ඉන්නවා. ඒ නිසා ඒව යථාබෝධය ඉගෙන ගන්න. යථාබෝධය මහන්සි වෙන්න නැත්නම් ඊතර වෙන්න බෑ.
අවීජේ පඩා ක්‍රීඩා බවාගේ දක්වා මේ පින් අනුමෝදන් කමිටු කමිටු සිල් සත්වන පින් අනුමෝදා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම පිරිතුමේ සියලු කුසල් බලයේ මේ විහාරස්ථානයේ වැඩ සිටනා වූ නායක සාමුන් වහන්සේ ප්‍රදාය ගෞරවනීය සාමුන් වහන්සේලාට මේ පින් අනුමෝදා වෙලා පතන්නා වූ බෝධියකින් අභාභාති වෙනින් සැනසේවා කියලා සාදුකාරයක් පවත්වනවා. අසාරාසේ ගෞරවනීය මෑණියන් වහන්සේලාට මේ පින්වතුන්ටත් මේ පින්වතුන් නමින් මිය පරලොව ගියා වූ සියලුම ජාති මිත්‍රාදීන්ට මේ කුසල් අනුමෝදන් වෙලා ඔවුන් දුගති ගාමීන්ට සුගති සැප ලැබේවා සුගතියේ ගින්නට අභාභා නිවැරදි සැනසේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ආරෝග්‍ය සම්පන්නිය වඩා වැඩි දියුණු වේවා පතන්නා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරනවා.